नमस्कार वेवा बुदुरुवनट समदा बुदु हिमि शरणयामि नमस्कार वेवा दमरुवनट समदा सदहम शरण नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण साधु අපට මේ ධර්ම මාර්ගය කියා දීලා අපව පැවිදි කළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා අවසර මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින පින්වත් නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාගෙන් අවසර සිල්මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි ධර්ම ඉගෙන ගද්දි පින්වතුනි අපිට පේනවා අපි විවිධ කතන්දර අපිට අහන්න ලැබෙනවා කතන්දර කියලා කිව්වේ දැන් ඔය මනුස්ස ලෝකෙ ඉද්දි අසවල් පින කළාය අසවල් දෙවියෙක් වෙලා ඉපදුනාය අසවල් පව කළාය අසවල් අසවල් දුගතිය පුදුනාය ඒ දුගතිය මේ ආකාරයේ බැලු බැල්මට මේ කතාව ඇහුවාම අසවලා කය වචන හිතින් මේ වගේ දෙයක් කළා ඒක පිනක්ය ඒ පිනට මෙහෙම ඉපදුනාය කියලා ඉතින් අපි ඉගෙන ගන්නවා එතකොට මේ කාරණේ අපි ඉගෙන ගද්දී කෙනෙක් සද්ධාවෙන් පිළිගන්නවා තව කෙනෙක් එහෙම කොහොමද වෙන්නේ කියන ඇසිකුන් බැලීමකුත් තියනවද නැද්ද තියෙනවා නමුත් අපි යමක් නුවණින් නිවැරදි විදිහට තේරුම් ගත්තොත් ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා එතකොට අපිට පේනවා ඒක පුදුම වෙන්න දෙයක් නොවිය කියලා එහෙනම් අපිට පේන දෙයක් අපි මේ ධර්මයෙන් ප්‍රවේශමට විමසන්ට ඕනි. දැන් මේ හැම දෙයක්ම අර පටිච්චසම්පාද ක්‍රියාවලියට අයිති එකක්නේ. දැන් මම කල්පනා කළා ඔබට ඒ වගේ දෙයක් නුවණින් කල්පනා කරන්න කියා දෙන්න. ඒ වගේම තමයි මේ කාරණා අපිට අපේ ප්‍රඥාව දියුණු කරගන්නට වගේම බුද්ධ දේශනා ඇසුරු කරගෙන අපිට මේ ධර්මාර්ගය දිනු කරගන්න බොහොම උපකාර වෙන දේවල්. එතකොට අපිට මේවා ඉගෙන ගද්දී ප්‍රවේශමට හොඳ නුවණින් නිදිමත නැතුව නේද? ප්‍රවේශමට තීරුම් ගන්නට මොකද්ද මහන්සි වෙන්න ඕනි. එතකොට මේ ජීවිතේ තේරුම් ගන්න ක්‍රම මේ ශාස්ත්‍රුන් වහන්සේ අපගේ එක එක ක්‍රමවලට කියා දීලා තියෙනවා නේ. අර පස් ආකාර, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය ගැන ඔස්සේ, ආයතන ඔස්සේ, පටිච්ච සම්පාදේ ඔස්සේ, ඊට පස්සේ ධාතු මනසිකාරේ මේ විවිධ විදියට පෙන්වලා තියෙනවා. එතකොට මේ සංයුත්තනිකායේ දෙකේ තිබුණා මේ පොඩි දේශනාවක් බොහොම පොඩි දේශනාවක්
ඒවගේම නෙත්තිප්පකරණෙත් මේ ධාතු මනසිකාරයට අදාළ කොටසක් තිබුණා. එතන මේ කොටස් එක් දෙකම මම කල්පනා කරා අපි පොඩ්ඩක් ඉගෙන ගත්තොත් මොකක්ද බොහොම වටිනවය කියලා. එතකොට අපි මේ කාරණේ ඉගෙන ගද්දී යම් කිසි කතන්දරයක් ඔස්සේ උපමාවක් ඔස්සේ තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? එතකොට අපිට පහසුවක් තියෙනවා. එතකොට අපිට කල්පනා කරන්න පුළුවන්කම ඒ ඔස්සේ හදා ගන්න පුළුවන්. මේ දේශනාවේ නම ධාතු සූත්‍රය. මොකද්ද? ඕ එතකොට මෙතනදී කියනවා මේ රාහුල සංයුක්තිය තමයි තියෙන්නේ. සංයුතනිකාය දෙකේනි පටිච්චසම්පාද ගැන ගොඩක් කියවෙන්නේ. එතකොට මේ සංයුත්තනිකාය දෙකේම තියෙනවා මේ රාහුල සංයුක්තිය කියලා. එතකොට මේ හැම දේශනාවකට මුල් වෙන්නේ කවුද එහෙනම්? රාහුල ස්වාමීන් වහන්සේ. එතකොට රාහුල ස්වාමීන් වහන්සේට ධර්මාර්ගයේ වැඩෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ ලබා දීපු අවවාද. එතකොට දේශනා 10ක් 15ක් එතන තියෙන්න පුළුවන්. එතකොට මේ සවැත් නුවරදී තමයි මේ කාරණේ කියා දීලා තියෙන්නේ. මේ බොහොම කෙටි දේශනාවක්. දැන් රාහුල ස්වාමීන් වහන්සේට මූලික වශයෙන් මේ කියන්නේ ධර්මයේ තුල හික්මින කෙනෙක්නේ. එතකොට යම් දහම් දැනුමක් තියෙනවා. මේ හැම දෙයක් එක්කම තමයි මම හිතනවා ධර්මාර්ගේ ප්‍රගුණ කර කර කියන්නේ සමත විදර්ශනාදීදී වඩවඩ හිටපු කෙනෙක්. එතකොට මේ වගේ අවවාදී දීලා තියෙන්නේ. අහනවා තං කිම් මඤ්ඤසි රාහුල පඨවි ධාතු නිච්ඡාවා අනිච්ඡාවාති අනිච්ඡා බන්ති. අහනවා රාහුලේනි ඔබ මොකක්ද සිතන්නේ? මේ පඨවි ධාතුව නිට්ටයයිද අනිත්‍යයිද කියලා අහලා තියෙනවා. එතකොට රාහුල සාන්නස කියනවා අනිත්‍යයි. අනිත්‍යයින යමක ඒක සැපක්ද දුකක්ද කියලා අහලා තියෙනවා. එතකොට දුකයි කියලා තියෙනවා. ඒ දුක්ඛෝදී මම මගේ මගේ ආත්මය කියලා ගන්න එක හරිද කියලා තමයි අහන්නේ. ඊට පස්සේ අහලා තියෙනවා ආපෝ ධාතුව ගැන තේ විදියට. රාහුලේනි මොකද හිතන්නේ ආපෝ ධාතුව නිට්ටයයිද අනිත්‍යයිද? එතකොට අනිත්‍යයි. අනිත්‍ය වූ දෙයක් සැපක්ද දුකක්ද? දුකයි. ඉතින් ඒ ආපෝ ධාතුව වැగిරිලා යන දේවල් මම මගේ කියලා ගත්තොත් හරිද කියලා අහලා තියෙනවා. ඒ වගේම වායෝ ධාතුව ගැනත් අහලා තියෙනවා. දැන් මොනවා ගැනද අහලා තින්නේ? පඨවි ධාතුව ගැන අහලා තියෙනවා. ආපෝ ධාතුව ගැන අහනවා. ඔව් වායෝ ධාතුව ගැන අහනවා. ඊට පස්සේ තේජෝ ධාතුව ගැනත් අහනවා. තව අහලා තියෙනවා ආකාශ ධාතුව ගැනත්. මේ ආකාශ ධාතුව නිට්ටයයිද අනිත්‍යයිද? එතකොට අනිත්‍යයි. අනිත්‍ය වූ දෙයක් සැපද දුකද්ද? එතකොට දුකයි. දුක් වූ දෙයක් මම මගේ මගේ ආත්මය කියලා ගන්න එක හරිද කියලා අහලා තියෙනවා. ඒක වැරදි කියලා තියෙනවා. ඊට පස්සේ අහලා තියෙනවා විඥාන ධාතු ගැන. ඒ විඥානයත් නිට්ටයයිද අනිත්‍යද? කීයක් ගැන අහලා තියෙනවද? හරි ලේසි මතක තියන්න. පඨවි ධාතු, ආපෝ ධාතු ගැන අහනවා, තේජෝ ධාතු අහනවා, වායෝ ධාතු අහනවා, ආකාශ ධාතු අහනවා, විඥාන ධාතු. එතකොට එතන කියවෙනවා කීයක්ද? ඔව් 6ට වැඩිද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන. කීයක්ද? 6යි නේ. හරි. දැන් එතකොට මෙන්න මේ ගැන තමයි අපි තේරුම් ගන්න ඕනේ. මේ කියා දෙන්න යන්නේ මොකද්ද? මෙන්න මේ කාරණා 6 ගැන. අපි ප්‍රවේශමට මේක තේරුම් ගමු. ඔබ කවුරු කවුරුත් දන්නවා සතර සතිපට්ඨානේ ධාතු මනසිකාරය ගැන කියා දෙනවනේ. එතකොට ඒ ධාතු මනසිකාරය ගැන කියා දෙද්දී පඨවි ධාතුව ගැන කියා දෙනවා. එතකොට ඒ විස්තර වශයෙන් තේරුම් ගැනීමක්නේ. පඨවි කියලා කියන්නේ සරලව කවුරුත් තේරුම් ගත්තොත් කොහොමද? මේ ගුරුසු තද ස්වභාවයෙන් යුක්තු
පස් වෙන දේවල් කියලානේ ගන්නෙ. එතකොට මේ කොටස් 20ක් ගැන අපේ ශාරීරික කියවෙනවා. ඒ තමයි ඔබ දන්නවා කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇටකටු, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව මෙහෙම අපි කියන්නේ. එතකොට දලඹුව, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහා බඩවැල්, ඊට පස්සේ අපි කියන බොක්ක, අසූචි නේද, හිස් මොලේ මෙහෙම අපි කතා කරන්නේ. එතකොට මේ තද වූ ගොරෝසු ස්වභාවිත යම් තාක් දී මේ ශරීරයද තද ගොරෝසු ස්වභාවික විදිහට දැන් ඇස්සන්ද කෙනෙක් කියමුකෝ. එයාට කෙස් ලොම් කියලා පේන්නේ නෑනේ. එයා කොහොමද අඳුරගන්නේ? මෙහෙම ඇල්ලුවාම තදයි. එයා ඒවට මොනවද කියන්නේ? පඨවි ධාතුනේ. පොළවට පස් වෙලා යන්නේවා. ඒ වගේම තමයි එතනදි කියා දෙනවා ආපෝ ධාතුවක් ගැන. ඒ කියන්නේ වැක්කිරන, සීතල, නිකන් වැගිරෙන දේවල් තියෙන. ජලයේ වගේ මොනවද අපේ තියෙන්නේ? පිත, සෙම, සැරවලී, දහාදිය, කඳුළු, වුරුණු තෙල්. එතකොට කෙලසොටු, සඳ මිදුළු, මූත්‍රා. එතකොට කොටස් 12ක් ගැන කියවෙනවා. එතකොට මේ ආපෝ ධාතුවනේ වැක්කිරලා යන දේවල්. එතකොට අපේ ශරීරයේ තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට තේජෝ ධාතුවක් ගැන කියවෙනවා. එතකොට අපේ ශරීරයේ තියෙන ඇඟේ සාමාන්‍ය රස්නේ, ආහාර දිරවන රස්නේ, ඊට පස්සේ අර අපි ඉස්සර ගලක් කුඩු කරන්න උනොත් රස්නේ කරලා ඊට පස්සේ ගිනි අවුල් වල වතුර දානවා. එතකොට පුපුරලා යන්නේ. ඒ වගේ මේ උණුසුම කියන ක්‍රියාවලිය අපේ ශරීරයේ මේ ශාරීරියේ දිරාපත් වීම වලටත් බලපානවා. එතකොට ආහාර අනුභව කරද්දී ඒක දිරවල යන්නේ. ඊට පස්සේ මේ වගේ අපේ ශරීරයේ උණුසුමක් තියෙන එකට කියන මොකද්ද? තේජෝ ධාතු. මෙහෙම රස්නේ තියෙන්නේ තේජෝ ධාතු. ඊට පස්සේ තව එකක් තියෙන මොකද්ද? වායු ධාතු. උඩු අතට එනවා, ඕක් ගාල පිටපැත්තෙන් යනවා. ඊට පස්සේ ආස්වාස ප්‍රාස්වාස වශයෙන් ගන්නවා. බඩේ තියෙනවා, යටි බඩේ තියෙනවා. ඊට පස්සේ නහර වැල් ඇතුළේ. ඒකනේ මෙහෙම අතපය නමන්න පුළුවන්. ඒකනේ නේද? ඒතර බුදුරයන්ස් කියන මෙහෙම තියෙනවා. ඒකට කියන මොකද්ද? වායු ධාතුව. ඒතර අපි දන්නවා, ඊටික නම් අපි දන්නවා නේ. ඊ මොකද්ද? පස් වෙලා යන පඨවි ධාතුව, වැක්කිරලා යන ජලයේ වගේ ජලයේ දී වෙලා යන ආපෝ ධාතුව, තව උණුසුමට ඇති තේජෝ ධාතුව, හමාගෙන යන වායු ධාතුව. ඒතර අපිට ඊටික තේරෙනවා. එතකොට ඔය විඥාන ධාතුව කියලා කිව්වේ මොකටද? සිතට. මොකටද? සිතට. අපි ඒව ටිකක් ඉගෙන ගමු ප්‍රවේශමට. ආකාශ ධාතුව කියලා කියන්නේ පින්වතුනි, දැන් මෙතන හිස් අවකාශයක් කියමුකෝ. ඒතර මෙතෙන්ට ඇවිල්ලා ඔබ වාඩි වුණානේ, හිස් තැන පිරුණා නේද? එතකොට මේ ගොඩ නැගිල්ල නැතුව ගියොත් මෙතන හිස් බවක් ඇති වෙනවා. ඒ වගේ මේ හිස් අවකාශයට කියන මොකක්ද? ඔව්, ඒකට කියනවා අවකාශය. තේරෙනවද නේද? ඒකට කියනවා ආකාශ ධාතු, අවකාශද. දැන් අපි කට ඇරියොත් දැන් ආහාරය යවන්න පුළුවන් මොකක්ද? හිස් බවක් තියෙන හින්දානේ. ඒතරට අපි කියන එකට ආකාශ ධාතු. මේවා ටිකක් සරලව තේරුම් ගත්තාම අපිට පොඩ්ඩක් ලේසි. ඒකට කියන මොකද්ද? ආකාශ ධාතු. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. මොන මං මූලික විස්තරේ පොඩ්ඩක් කිව්වේ. මෙන්න මේ දේ ඔස්සේ අපි වෙහෙසෙන්න ඕනේ අපිව තේරුම් ගන්නට. කාව තේරුම් ගන්නටද? අපිව තේරුම් ගන්නට. දැන් ඕගොල්ලන්ට මම පුංචි කතන්දරයක් කියා දෙනවා, මතක තියාගන්න. මාගම්පුරේ කියලා කියනවා ලංකාවේ කොහෙටද? දකුණු පැත්තේට, දකුණට. ඒ මාගම පැත්තේ, ඔය මං හිතනවා මේක අනුරාධපුර යුගයේ වගේ වෙන්න ඇති, ඉඳලා වැඩ ඉඳලා තියෙනවා මිත්ත කියලා ස්වාමින් වහන්සේ නමක්. කවුද මිත්ත? මේ මිත්ත ස්වාමින් වහන්සේ හරි මෛත්‍රියක් තිබුණ කෙනෙක්. කොහොම කෙනෙක්ද? හරි සිල්වන්තයි, පිරිසිදුයි, ඒ වගේම හරියට මෙත්සිත තිබිලා තියෙනවා. උන්වහන්සේ ඒ ප්‍රදේශයේ බොහෝම මේ ප්‍රසිද්ධයි. ඉතින් උන්වහන්සේ පිණ්ඩපාත කරලා වඩිද්දි එක බැල්ලියක් මොකද කරන්නේ? පිටිපස්සෙන් මේ බැල්ලිය ආවා බඩ කින්නට.
සාමාන්‍යයෙන් පින්නතුනි හාමුදුරුගොල්ලන්ට ඒ අත්දැකීම තියෙනවා. පස්සේ මොකද කරන්නේ මේ ස්වාමීන් වහන්සේ? දානි වළඳලා දැන් මේ සතාව දැක හරි අනුකම්පා හිතුණා. අර කිරිබතක් තිබුණ ගිතෙල් එක හම්බිච්ච මං හිතන්නේ අරගෙන මේ සතාට කෑම ටිකක් දීලා තියෙනවා. බඩකින්නේ නිහිටියේ මේ සතා මූ කෑවා. කෑවහම බඩ පිරුණා. මේ සතාට පුරුම පුදුම විදිහේ පරම ලෙංගතුකමක් ඇති වුණා. කවුරු ගැනද? අර ස්වාමින් වහන්සේ ගැන. ඇයි කණ්ඩ දුන්නනේ? දැන් ඔබ වුණත් පාරේ යන ගමන් බිස්කට් එකක් දාගෙන යන්න බල්ලෙට්. ඊළඟ දවසේ පාරේදී අර හිඳන් නගුට වනලා කෑ ගහලා උඩ බුරලා නේ. එයා උපරිම මේ ගෞරවය දක්වන්නේ නැද්ද? ඈ අපිටත් කියනවා අම්මපා මූන්ට කෙලෙගුණ තියෙනවා. කියන්නේ නැද්ද? සමහර දරුවන්ට බයිනවා, ස්වාමියාට බයිනවා, ඔක්කොටම බයිනවා. අර සතේකට මොන හරි දැම්මම ඌ වලිගේ හරි වනිනවා. මේ මෙහෙමයි කියලා කියනවා. කියන්නේ නැද්ද අපි? ඒතර ඔබම කල්පනා කරලා බලන්න. දැන් මේ සතා මේ ස්වාමීන් වහන්සේ සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි කියලා දන්නවද? නෑ, එහෙම ප්‍රඥාවක් නෑනේ. මේ ස්වාමීන් වහන්සේ මෙත්සිත වඩන කෙනෙක් කියලා දන්නවද? ඒත් නෑ. නමුත් මේ සතා පැහැදුනේ කොහොම කෙනෙකුටද? පිරිසිදු කෙනෙකුට පැහැදෙන්නේ. කොහොමද පැහැදෙන්නේ? පිරිසිදු කෙනෙකුට. පස්සේ මේ සතා දැන් මොකද කරන්නේ? කෑම ටික කාලා ගියා යන්ට. යද්දි මොකද වෙන්නේ? මේ නපුරු මිනිස්සෙක් සමහර වෙලාවට මේ සතා ওই ගෙවල් වලටත් පණිනවද දන්නේ නැහැ පින්නතුනි. ඒතර ඒ කවුරු හරි මිනිස්සෙක් හිතන් එන්න ඇති උඹට දෙන්නම්කො වැඩි කියලා. සමහර අය වහ දානවා, ගල් වලින් ගහන හිමත් කරනවා. අපිටත් සමහර සත්තු එලවන්න දෙනවා. මේකෙන් පස්සේ නම් හිතුවා ඒක කරනවද නැද්ද කියලා. වල සත්තු එලවුන එක. දැන් මොකද උනේ? මේ සතා දැන් ගියා. කොහොම හරි අර නපුරු මිනිස්සෙකුට හම්බිලා ආයුධයකින් ගැහුවා අර සතාට මැරෙන්න. මේ සතා මැරුණා. මැරුණට පස්සේ දැන් මොකද වෙන්නේ? මෙයා ඉපදිලා තියෙනවා ඉන්දියාවේ. ඉන්දියාව ඉපදෙනවා කොහෙද? මේ මට මතක පාටලි පුත්‍ර පැත්තේ ඉපදෙන්නේ සිටු දියණියක් වෙලා. මොකද මෙයාට පෙර ජීවිතේ මතකයි. මම එක සිද්ධියක් කියෙව්වා. මේක එංගලන්තේ එක නෝන කෙනෙක් මැරෙනවා. මැරිලා ඇමරිකාවේ උපදින්නේ. පස්සේ මෙයාට නිතර නිතර මතක් වෙනවා. මෙයාට මතකයි මේ ගඟක් ගාව නාන තොටක් දෙයර මේ බෝට් වලට නිකන් තියෙන මේ මොකක්ද ඒවට කියන්නේ? අර පොඩි පාලම වගේ දාලා මේ බෝට් වලට නගින්න තියෙනවනේ. එහෙම ජැටිය කියලා කියන්නේ ඒ වගේ. ඒ වගේ තැනක ඉඳන් මෙයා බලන් ඉන්නවා මතකයි. කෙනෙක් බෝට්ුවෙන් එනකම්. ඊට පස්සේ ගමේ තුන පල්ලිය මෙයාට මතකයි. පාරවල් ටික මතකයි. හාවෙක් උගුලට අල්ලලා දඟලනවා මතකයි. කවුද පිරිසක් ගෙනත් දෙනවා මතකයි. මේ සිද්ධිය මතකයි. මෙයාට මේක මෙයාගේ පොතකුත් තියෙනවා. සිංහලට පරිවර්තනය කළා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙනුත් තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව මේක අර පොඩි ඩොකියුමන්ටරි එකක් හැදුවා. එංගලන්තේ BBC ඩොකියුමන්ටරි එකක් වගේ හදලා තිබුණා. පස්සේ මොකද වෙන්නේ? මෙයා මේක මොකක්ද කියලා මෙයා කල්පනා කරනවා. ඊට පස්සේ මෙයාට මානසික බේතුත් දෙනවා. මෙයා ඉන්න ගමන් අර මතක සිද්ධියට අනුරූපව අර පල්ලියේ හැඩේ පාරවල් මෙයා අඳිනවා. මෙයාට මතකයක් තියෙනවනේ. පස්සේ මොකද වෙන්නේ? මේ කාන්තාව මට මතක විදිහට මේ කොණ්ඩේ කොට මේ ක්‍රේල් කොණ්ඩයක් තියෙන කාන්තාවක්. පස්සේ මොකද වෙන්නේ? මෙයා විවාහ වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ සිද්ධිය ගැන කතා. දැන් මෙයා ඉන්නේ ඇමරිකාවේ. එංගලන්තෙට ගිහිල්ලා නැහැ වෙදී. මේ ඊට පස්සේ මොකද කරන්නේ? එංගලන්තෙට යනවා. ගිහිල්ලා අර කියපු ප්‍රදේශයේ මෙයාට නිකන් මතකයි. මෙයා එහෙට හොයාගෙන යනවා. මුලින් යන්නේ මහත්ය නැතුව තනියෙන් ගිහිල්ලා බැලුවාම යම් යම් පරිසර මෙයා දකපු කරපු ඒවා තියෙනවා. අහපව වෙනවා. පස්සේ මොකද කරන්නේ? මෙයාට මතකයි මං හිතන්නේ දරුවෙකුගේ දෙන්නේ නමක්. කොමාර හිටපු කීප දෙනෙක්ගේ නම මතකයි. මෙයා ඒ ඔස්සේ මේක හොයලා තියෙන පත්‍රයට හරි දාලා මෙහෙම මෙහෙමයි කියලා විස්තරම් පිරිසක් කියලා තියෙනවා. ඔව් අපි දන්නවා. අපි හි මෙහෙම අපේ මෙහෙම කෙනෙක් හිටියා. මෙයාගේ නම මතකයි. මෙයාගේ නමින් තමයි දාන්නේ. පස්සේ මොකද වෙන්නේ? අරහෙට යනු. ගියාට පස්සේ ගියේ ජීවිතේ දරු දුවලත් ඉඳලා තියෙනවා. පොඩි දරුවෙක් ඉඳලා තියෙනවා. ඒ දරුවා ලැබුණට පස්සේ තමයි මෙයා මැරෙන්නේ. ඒ දරුව ඔක්කොම දැන් වයස 80 ගණන් 90 ගණන්. මෙයාට වයස 30 ගණනක්. ඉතින් මෙයාලගේ අම්මා මේ
පස්සේ මෙයා අර දරුවන්ගෙන් අහන මට මතකයි අර ගඟක් ගාව මෙහෙම ජැටියක් ගාව ඉඳන් බලන් ඉන්නේ ඊයයි කියනවා. ඒතකොට ලොකු පුතා කියනවා ඒකට හේතුව අර මොකක්ද ගෝල්ෆ් කියලා සෙල්ලම් කරන්නේ. එහා පැත්තේ තිබුණා අම්මා පොඩි කැවිලි බීම හදලා දුන්නාම ඒක විකුණලා මම ආවේ එතන තියෙන පොඩි බෝට්ටුවෙන් තමයි එන්නේ. අම්මා මං එනකම් බලන් හිටියා කිව්වා. ඒක තමයි ඔයාට ওই මතක කියන්නේ. පස්සේ අහනවා ගෙදර ඉද්දි මං හරි බයෙන් හිටිය කෙනෙක් ගැන කියලා කියනවා. ඒකට හේතුව කියනවා අපේ තාත්තා හරි වසයි බීලාවිල අම්මට හරියට ගැහුවා කියලා. ඊට පස්සේ අර හාවේ කල්ලගෙන ඒකට කියනවා අපි උගුලක් ඇටුවා. ඒකට හවෙච්ච හාව අපි මස් කළා කිව්වා. එතකොට මෙයාට මේ සිද්ධිය මතකයි. ඒ ඔස්සේ මෙයාගේ පෙර ජීවිතයේ සිද්ධි ඇත්ත සිද්ධියක් නෙමෙයි. අඳින පල්ලි ඔක්කොම අර විදිහටම තිබුණා. ඒකට මෙයා උපන්නේ ඇමරිකාවේ. පස්සේ තමයි මේ සිද්ධියට තමයි එංගලන්ත ගිහින් මේක හොයන්නේ. තාම එයා ජීවත් වෙනවා. මෙයාට තව මතකයක් තියෙනවා අනාගතයේ ආත්ම දෙකක් ඉදිරියේදී උපදින්න කියලා කොහෙද කියලා මතකයි. ලංකාවේ සිද්ධියක් වුණා. ඒ තමයි එක ළමයේ ගම්පහ මෙයා මැරෙනවා. මෙයා ඊට පස්සේ මෙයාට මතකයි මේ එක කොටසක මේ උඳුපියලිය කකා ඉන්නවා. ඊට පස්සේ ඒ සතාට වෙඩි තියලා හරි ගහලා හරි මරනවා. ඒකත් මෙයාට නිච්චි. හැබැයි ඊට ඉස්සෙල්ලා ඒ ගෙදර දරුවෙක් ඉඳලා තිනු එයත් මැරෙනවා. දැන් ඒ දරුවා තමයි නැවත හාවෙක් වෙන්නේ. හාවෙක් වෙලා නැවත ඉපදිලා තියෙන්නේ. මේ සිද්ධිය කියනවා. පස්සේ ඒක හොයනවා හෙව්වහම ඇත්ත. දැන් ඔබට තේරෙනවා ඇති මේ දේවල් වල යම් ක්‍රියාවලියක් තියෙනවා. නමුත් මේ ක්‍රියාවලිය නිවරදිව තේරුම් ගැනීම වැද. මං අර උදේ කිව්වේ වැලක දැල්ලේ ඉඳන් හොයන් ඉන්න කියලා මුලට. දැන් අපි ලෙඩ වෙනවා මැරෙනවා මේකේ මුල ඉඳන් ගත ඉපදීම ඉපදෙන්නත් හේතුවක් තිබිය යුතුයි. මේවට හේතුවක් තියෙනවා. ලෙඩ වෙන්න වයසට යන්න මැරෙන්න හේතුවක් තියෙනවා නම් ඒ ඉපදීම නම් එහෙනම් ඉපදීමටත් හේතුවක් තිබිය යුතුයි. එහෙනම් ඒකටත් හේතුවක් තිබිය යුතුයි නේද? අපි අන්ධය වගේ හිතන්න හොඳ නෑනේ. ඔන්න බලන්න මේ ක්‍රියාවලිය. දැන් මොකද වෙන්නේ? මේ වගේ සිද්ධියක් තමයි දැන් මේ කාන්තාවර බැල්ලි මැරිලා පාටලි පුත්‍ර හරි පැට්නවල ওই පැත්තේ උපදිනවා මේ සිටු දියණියක් වෙලා. ඒ කාලේ ලංකාවේ හාමුදුරුගොල්ලෝ 37 නමක් විතර මට මතක යනු බෝධීන් වහන්සේ වන්දනා කරන්න. එතකොට අපිට පේනවා මේ බෝධීන් වහන්සේ වන්දනා කරන්න කියලා මේ බුද්ධගයා වන්දනා කරන්න මම හිතන්නේ ඒවත් එක්ක ගිහිල්ලා තියෙනවා ඉන්දියාවට. යද්දි කොහොම හරි එක නගරයකට මේ ස්වාමීන් පැමිණෙනවා. එතකොට මේ උඩුමහල ඉඳන් බලන් ඉදි මේ සිටු දියණිය දකිනවා තමන්ගේ නගරයට එන ආගන්තුක පිරිසක් සංවරව සාන්තව යනවා. දැන් අපිට උනත් මේ රටට සුද්දෙක් ආව සුද්දෙක් කියලා හොයන්න බැරිද? ඉන්දියන් කාරයෙක් ආවත් ඉන්දියන් කියලා හොයන්න බැරිද? පුළුවන් නේ. එතකොට මෙයා දැනගන්නවා. දැන් මෙයාට පෙර ජීවිතයේ යම් සිද්ධි මතකයිනේ. දැනගන්නවා මේනම් මෙහි නෙවෙයි ලංකාවේ පිරිසක්. දාසිට කියනවා අර පිරිසට එන්න කියන්න මම අපි සංග්‍රහ කරන්න එන්න කියන්න කියලා කියන්නේ කියලා. පස්සේ දැන් ඔබ බලන ඇති මම කිවි පඨවි ආපෝ තේජෝ ආයෝ විඥාන ධාතු ආකාශ ධාතු. දැන් යන්නේ වෙන කතාවක්. හාමුදුරුවන්ට මාතෘකාව අමතක වෙලාද කියලා? නෑ අමතක නැහැ. එතකොට අර ස්වාමින් වහන්සේලා කියනවා අපි ආගන්තුකයි මෙහෙට. එතකොට අපි නොදන්නා තැනකට හිමින්ට බැහැ. මොකද පින්නතුනේ අපි වුණත් මුස්ලිම් ගමකට පින්නපාත කියලා එන්න කියලා කිව්වොත් පල්ලියක් අතුලටකට හරි ගේයකට හරි එන්න කිව්වොත් 3-4 පාරක් හිතන්නේ නැද්ද? ඇතුලට ආරග නැද්ද නේද? කියන්න බෑනේ නේද? ගුටි බැට හම්බෙන්නේ දන්නේත් නෑනේ යන්නේ නේ. ඒ වගේ අර මේ කවුද අර හාමුදුරුවෝ කිව්වා ඒක නිසා මේ අපි ආගන්තුකයි අපි කවුද කියලා දන්නේ නැතුව යන්නේ කියන්නේ ඒක නිසා පිරිසත් වැඩි නේ කියලා නිකන් කිව්වා. ඒ පාර දාසි ගිහින් කියනවා අර සිටු දිනේට අර කතා නෑ නෑ බය වෙන්න එපා මම ওই හාමුදුරුවෝ දන්නවා කියන්නේ කිව්වා. මමත් ලංකාව ගැන හොඳට දන්න කෙනෙක් කියලා කියන්නේ කිව්වා. දැන් මං කිව්වා අර ඇමරිකාවේ ඉපදිලා ඉංගලන්තේ හොයන් ගියේ. ඒ වගේ මෙයා කිව්වා මේ මම ලංකාව ගැන දන්න කෙනෙක් කියන්න ගිහිල්ලා කිව්වා. දාසි ගිහින් කිව්වා ලංකාව ගැන එතුමිය දන්නවා එන්ට කියලා කිව්වා. මේ වෙද්දි මං හිතන්නේ අවුරුදු මේ 12ක් 14ක් විතර මෙයාලා මේ ගමනේ කියන්නේ තැන් තැන්වල නතර වෙවි මාස ගණන් ඉඳින්ද උහුම තමයි ගිහිල්ලා තියෙන්නේ බුද්ධගයට පයින් යන්නේ. පස්සේ බැලුවාම මෙයා තරුණයි
සිටි දියණි. ඉතින් කල්පනා කළා අවුරුදු ගාණක් යන ඔබ වගේ තරුණ කෙනෙක් ලංකාවට ගිහිල්ලා හපව මෙහෙට එන්න දැන් මේ කාලේ වගේ ප්ලේන් නරව මේව නැහැ නේ පැය 3-4 යන්න. ඒතර ඒක හිතා ගන්න අමාරුයි ඔබ වගේ තරුණියක් ලංකාවට ඉඳලා ලංකාවෙ ඉඳන් මේ වගේ මේ කාල සීමාව තුළ අපිට හිතන්න අමාරුයි කිව්වා. නෑ නෑ කිව්වා. ඒ ගැන කලබල වෙන්න එපා කියලා දම්පැන් ඔක්කොම දීලා කරත් වලට බඩු මුට්ටු ඔක්කොමත් ගෙනියන්න දාස දාසියුත් දීලා කියනවා මේ තුමිය කියනවා. මම ලංකාවේ දකුණේ හිටපු කෙනෙක් කිව්වා. එතකොට මේ එහි හිටිය මිත්ත කියලා හාමුදුරු කෙනෙක් කිව්වා. මම් බැල්ලියක් කිව්වා. කෑම ටිකක් දැම්ම උන්වහන්සේ ඒක කෑව මට හරි ප්‍රසාදයක් ආවේ උන්වහන්සේ ගැන කිව්වා. ඒක දැන් ඒ සතාට කියන්න තේරෙන්නේ නැහැ මට මෛත්‍රියක් ආවා අරම එහෙම නෙමෙයිනේ ලොකු ප්‍රසාදයක් ආවේ කිව්වා. පස්සේ මම මොකද වෙද්දී යද්දි මිනිස්සෙක් මාව මැරුවා. ඊට පස්සේ මම මෙහි ඉපදුනේ කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ ගැන ඇතිවෙච්ච ප්‍රසාදය තමයි කිව්වා මට මේ සම්පත් යොදා කරලා දුන්නේ කිව්වා. පස්සේ අහපව් එන ගමනුත් මේ ස්ථානට පැමිණෙනවා. එතකොට තුන් සිවුරු ඔක්කොම දීලා මිත්ත ස්වාමීන් වහන්සේට තුන් සිවුරු යවනවා මේ සිටු දියණිය. එතකොට කල්පනා කරලා බාණ්ඩ පින්වතුනි මේ ජීවිත ගමන. එතකොට මේ එක එක්කිනාට තියෙනවා ජීවිත ස්මරණීය හැකියා සමහර අයට තියෙනවා. දැන් ඒ වගේ අර සිටු දියණියගේ සිද්ධියත් එහෙම එකක්. හොඳයි. දැන් මාතෘකාවට යමු. නේද? මොකද්ද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. අපි මේක ප්‍රවේශමට තීරුම් ගනිමු. එතකොට එදා අර බැල්ලියක් වෙලා ඉපදිලා හිටියනේ ලංකාවේ මාගම එක්තරක් මේ ඒ සතෙක් දැන් බැල්ලියක්. දැන් කල්පනා කළ බලන්ට ඒ සතාටත් සිතක් නැද්ද? තියෙනවා. ඒතර සිතක මූලික ක්‍රියාවලිය මොකක්ද? සිතක යමක් දැනගන්නා ස්වභාවය. නේද? දැන් අපි ඇහිම් මොනවද දැනගන්නේ? රූප දැනගන්න. කනින් ශබ්ද දැනගන්න. නාහින් ගන්ධ සුවඳ දැනගන්න. දිවෙන් රස දැනගන්න. කයෙන් පහස දැනගන්න. සිතක් නැත්තම් පුළුවන් දෙයක කරන්න? බෑ. ඇස තිබුණ පළියට බෑ. කනත් තිබුණ පළියට බෑ. අපි උනා සමහර කෙනෙකුට කියන්නේ නැද්ද මෙහෙම? මොකක්ද සද්දයක් ඇහෙන පොඩ්ඩක් කන් දෙනවා කියලා කියන්නේ නැද්ද? නේද? එතන මොකක්ද වෙන්නේ? අපි ප්‍රවෘත්ති බල බල හිටියා නැත්තම් වෙන මොන හරි බල බල හිටියා එකපාර ඩූම් ගන්න සද්දය ආවා. නෝනට සද්දය ආවා මහත්යට අර ඡන්ද දේශපාලන සාකච්ඡා යන ඊවට සම්පූර්ණ අවධානය. අර සද්දය ආවේ එතකොට කියනවා මේ සද්දයක් ආව පොඩ්ඩක් බලනවකෝ කියනවා. මේ විකාර මේ වෙලාවේ මොන සද්දද කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? කන් දෙනවා. ඒ කියන්නේ හිත යොමු කරන්නේ නැද්ද? ඒකම තව රතිඤ්ඤයක් හරි මොකක් හරි පත් වුණ ගමන් ඇස් දෙකත් උඩ යනවා. දැන් එතකොට පේනව නේද අපි සිත නිමේද කන්ට යොමු කළේ? ඊට පස්සේ කියනවා පොඩ්ඩක් එළියට ගිහිල්ලා බලනවාකො කියලා. මේ ගුල්ල වගේ මේ ඇතුළට වෙලා ඉන්නේ පොඩ්ඩක් බලනවා මොකක්ද මේ ප්‍රශ්නේ කියලා කියනවා. තමන් යන්නේ මහත්ය විශ්වරහට දානවා. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. අර මිනිස්සයත් බයි බයි ගිහිල්ලා දොර යාන්තමට ඇරලා බලනවා. එතකොට මොකද්ද කළේ? ඇස් දෙක අරන්නේ ගියේ. දැන් මොකද කරන්නේ? ඇස් දෙක ජිල් බෝලේ වගේ හදාගෙන කළුවරි හොයනවා. දැන් එතකොට ඔබට පේනවා ඇති දැන් ඇහැ තියෙනවා ඇහැට රූපේ තියෙනවා. දැන් මොකක්ද ඉතින් යොමු කරලා තියෙන්නේ? විඥානි සිත. එකපාර දත් වීසගෙන හරි කෙනෙක් ඉස්සරහට පැන්නොත් මොකද වෙන්නේ? හූතියන් ගෙටේනවා. ඒතර බාණ්ඩ අර ඇහැට පෙවුන දේ දැනගත්තේ නැද්ද? දැනගත්තනේ. ඒතර මේ සිතක ස්වභාවය මූලික ස්වභාවය තමයි මොකද්ද? දැන ගැනීම කියන එක. මොකක්ද? දැනගෙන. එතකොට මේ සිතත් එක්ක මොකක් එක්කද? සිතක් එක්ක නිතර බැඳිලා තියෙන දෙයක් තමයි වේදනාව සංඥාව කියන දේ. මොකද්ද? ආ වේදනාව සංඥා සංඥා වේදනා කියන චිත්තපටිබද්දයි. කොහොම එකක්ද? චිත්තපටිබද්ද. එතකොට මේ සිතක සංඥා වේදනා නිකන් උපදින්නේ නැහැ. ඇයි ඒ? ඇසක උපකාරය ඕනේ, කනක උපකාරය ඕනේ, නාහික උපකාරය ඕනේ, දිවක උපකාරය ඕනේ, කයක උපකාරය ඕනේ. මොකද්ද? මනසක මනසට දෙන අරමුණු කියන මේ දේවල් වල උපකාරයෙන් තමයි හදාගන්නේ.
ඒක නේද සිතේ වේදනාවක් සංඥාවක් උපදව ගන්න උමනහ වුණාම අපි සින්දු දාලා අහන්නේ ඒකයි. තේරුණ නේද කියලා දෙන එක. අපි චිත්‍රපටියක් බලලා තමයි ඒ වේදනා සංඥාව හදාගන්නේ. නාහයට සුවඳක් දීලා, දිවට රසක් දීලා, කයට පහසක් දීලා, හිතට අරමුණක් අරගෙනනේ අපි සිතේ වේදනාවක් සංඥාවක් උපදින්නේ. මේ මම මේ නිකන් ඔබට සරලව කියා දෙන්නේ විඥාන ධාතුවේ මූලික ස්වභාවයක් ගැන. මොකක ස්වභාවයක් ගැනද? මේ සිතේ, එහෙම නැත්නම් විඥානේ, එහෙම නැත්නම් මනස කියලා අපි කියනවා, මේ සිතේ විඥානේ මූලික ස්වභාවයක්. තේරුණාද කියා දීපේක? එතකොට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, විඥාන ධාතු, ආකාශ ධාතු කියලානේ අපි කතා කළේ. ආකාශ ධාතුව කියන එක අපි හිමින් කතා කරමු. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ සිතක මූලික ස්වභාවය ගැන. දැන් ඔබ කල්පනා කරන්න අර බැල්ලි ගත්තොත්, අර මං කියපු කතාවේ බැල්ලි ගත්තොත්, ඒ බැල්ලිටත් නැද්ද සිතක් කියන දෙයක්? දැන් නැත්තේ ප්‍රඥාවනේ. අපි වගේ හිතන්න බෑ නේද? ඌත් ඇහින් යමක් දැනගන්නේ නැද්ද? හාමුදුරු පස්සේ ගියේ ඇයි? ඌට ඉඳුල් සුවඳ නාහිට දැවුණා. ඊට පස්සේ අර හාමුදුරු සමහර ජුග් ගාලා අඬ ගැහුවද දන්නේ? ඉතින් මෙයා පිටිපස්සෙන් ගියා. කන්ට මේ බැල්ලිට ඇහුණා නේද? ඒතර බාන්න මේ සතාටත් ඌත් ඇසින් කනින් නාහින් දිවෙන් කයින් යමක් දැනගත්තද නැද්ද? ඒතර ඒ ඇස කන නාහි දිව කයින් දැනගන්න ලෝකෙට ඒ සතාගේ බැඳීමක් නැද්ද? තියෙනවා. එතකොට අපේ ජීවිතෙත් ඇස කන නාහි දිව කය කියන දේවල් වලින් ගන්න දෙයට අපේ සිතෙත් ආසාව නැද්ද? තියෙනවද නැද්ද? තියෙන. දැන් ඒ ගැන මූලික ධර්මතාවයක් චතුරාර්ය සත්‍ය විදිහට අපි උදී ඉගෙන ගත්තා. තේරුණ නේද කියලා දෙනක. එතකොට එහෙමනම් කල්පනා කළ බාන්ට ඒ සතා තුලත් ආසාව තියෙනවා. ඒකනේ කෑම පස්සේ වෙන්නේ. අපිත් ඒක කරනවා. කොහොමද හම්බ කරගෙන හොඳ ඉරිදට හොඳ කේෆි අරකිකේ මේවා කිකි යන්නේ නැද්ද? මැක්ඩොනල් කිය අරවා මේවා කියලා යන්නේ නැද්ද? ඈ වාහනේ අරන් අපි යන බල්ලා අර විදිහට යනවා. නේද? ඒත් හොයාගෙන යන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. තේරුණා නේ කියා දෙන එක? ඒතර බාන්න මේ මූලික ස්වභාවය. එතකොට එහෙමනම් අපේ මේ සිතේ, මේ සිතක ඇහින් රූපයක් දැනගද්දී, කනින් ශබ්දයක් දැනගද්දී, නාහින් ගඳ සුවඳක් දැනගද්දී, දිවෙන් රසක් දැනගද්දී, කයින් පහසක් දැනගද්දී මේ සිතේ හට ගන්නව මොකක්ද? වේදනා සංඥා. වේදනා සංඥා. එතරේ විඳින හඳුනා ගන්න දේ තමයි අපි දැනගන්න තියෙන්නේ. ඇත්තද නැද්ද? ඔව්. දැන් ඔබට මේ කියපු කතාව තේරුණාද? පොඩ්ඩක් සරලව තේරුම් ගන්න. මම මේ කියා දෙන්න යන දේ පොඩ්ඩක් තේරුම් ගන්න. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙනවා මේ මම අද කියපු මාතෘකාවට අනුව අපි බැඳිලා ඉන්නේ මොනවටද? පඨවි ධාතුවට, තව ආපෝ ධාතුවට, තව තේජෝ ධාතුවට, තව වායෝ ධාතුවට. සිත විඤ්ඤාය දැනගන්න අධිර විඤ්ඤාණයට අපි බැඳිලා ඉන්නවා. ආකාශ ධාතුවට අපි බැඳිලා ඉන්නවා. දැන් බාන්න, දැන් වෙන තැන්වල බුදුරජාණන් වහන්සේ එක එක ක්‍රමවලට කියා දෙනවා වගේම මෙතනත් හරි ලස්සන ක්‍රමයකට මොකද්ද කියා දෙනවා. දැන් එතකොට අපි කල්පනා කරමු අර බැල්ලි මැරුණා. මොනවද උනේ? මැරුණද නැද්ද? අර කතාවක් මං කියා දුන්නේ. මැරුණා. මැරිලා ඔය වැටක් අයිනට ඇදලා දැම්මා. අපි හිතමු. කළු සුදු පාට දෙකින් හැදිච්ච බැල්ලියක් වෙන්නත් පුළුවන්. රතු පාට වෙන්න පුළුවන්. නේද? එක එක පාටට ඉන්නවනේ සත්තු බල්ලු. මේ බැල්ලි මැරුණා, මේ වැටක් අයිනට ඇදලා දැම්මා. අපි තුමාර මිත්ත කියන ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ කරලා දැන් අහපව් මේ එනවා. මාසයක් විතර ගියා කියමුකෝ. යද්දී උන පළවෙනි දෙවෙනි දවසේ ගඳ ගහනවා. අතන සතා ඉන්නවා. දැක්ක අනේ මැරිලා.
ඒ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? දැන් මාස ගාන කොතනින් එහෙට මෙහෙට පිණ්ඩපාත යනවා. මාස දෙක තුනක් ගියා, තුන හතරක් ගියා. දැන් මොකද වෙන්නේ? අතන කොම්පෝස් පොහොර ටිකක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒතරි බැල්ලි හැදුනේ වැඩුනේ මොනවෙන්ද? අර දීපු කෑම බීම ටිකේ. කෑම බීමෙන් හැදුනේ මොනවද? කෙස්, ලොම්, නියපොතු, දත්, සම්මස්. ඒකනේ අපි කිව්වේ මොකද්ද? කොටුකල ගන්න ඇස් පේනවා. කියන්නේ නැද්ද? මේ විටමින් ගන්න මේවට බලපානවා කියනවනේද වෛද්‍යවරු ගාවට ගියම දෙන්නේ? මෝර ගුලි ඔක්කොම දෙනවනේ. හා. ඒතරි හැම තියෙනවා. දැන් එතකොට බලන්න මේ සතා මැරුණා මාස ගානක් ගියාට පස්සේ අර හාමුදුරුවේදී මොකද්ද තියෙන්නේ? දැන් අර සතාගේ ලොම් ගහක්වත් නැහැ. බඩවැල් පේන්ටත් නැහැ. හම පේන්ටත් නැහැ. හිස් මොළ පේන්ටත් නැහැ. මොනව වෙලාද? පණුව ගහලා පණුව ජරා කරලා ඉවත් පස් පණුවත් පස්. දැන් මොකද වෙන්නේ එතන? පස් ගොඩක්. එතකොට මේ සතාගේ ඇඟේ තිබුණ පිතසෙම සැරව මොකක් වෙලාද? එක්ක වාෂ්ප වෙලා ගිහිලා ජලයත් එක්ක එකතු වෙලා. ඒ සතාගේ ඇඟේ තිබුණ උණුසුම මොකක් වෙලාද? රස්නෙට එකතු වෙලා. ඒ සතාගේ ඇඟේ නහරවැල් බඩේ තිබුණ සුළඟ මොකක් වෙලාද? සුළඟත් එක්ක එකතු වෙලා ගිහිලා බාහිර සුළඟත් එක්ක. දැන් ඒ ශරීරයේ පඨවි ධාතුව පඨවි ධාතුවට එකතු වුණා ආපෝ ධාතුව, ආපෝ ධාතුවට එකතු වුණා තේජෝ ධාතුව, තේජෝ ධාතුවට එකතු වුණා වායු ධාතුව, වායු ධාතුවට එකතු වුණා. දැන් කවුරුත් කියනවද අර මිත්ත ස්වාමීන් වහන්සේ පිටිපස්සේ කෑමට ආපු බැල්ලි තමයි මේ කියලා කියනවද? දැන් මොනවද කියන්නේ? පඨවි ධාතු, ආපෝ, තේජෝ, වායු. එතකොට ඒ පඨවි ආපෝ තේජෝ වායු ධාතුවේ පිහිටපු විඥානේ චුත වෙලා. මොනවා වෙලාද? අපි අර මරණී කියලා කියන්නේ චුත වෙලා. දැන් පුළුවන් ද අර ක්‍රියාවලිය වෙනවද? ඇසින් කණින් ඒ සතාට යමක් දැනගන්න දැන් පුළුවන් ද? පසු වුණාම බැරුව ගිහිල්ලා. දැන් එතකොට ඉස්සෙල්ලා අපි අර සතා කියලා දැකපු ලෝකේ දැන් මොකද වෙන්නේ? හැඩරුව දැන් නැහැ. දැන් මොනවද තියෙන්නේ? පස්. දැන් තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු. තේරුණා නේද? මේ බාන මේ ශාස්තුන් වහන්සේ පෙන්වා දෙන්නේ දී. නමුත් ඒ සතා මැරෙන්න කලින් ඒ සතාට තිබුණ නැද්ද ලොම්? නිය තිබුණ නැද්ද? ආ තිබුණා. සමක්. එතකොට ඒ සතාටත් හැඟීමක් තිබුණද නැද්ද? ඒව කාගේ කියන හැඟීමද තියෙන්න ඕනි? මගේ කියලා. දැන් මේවා ඒ දේවල් වලට එකතු වුණාම මගේ කියන්න කෙනෙක් තියෙනවද එතන? එතකොට පඨවි ධාතුවේ ඇත්තම ඇත්ත මොකද්ද? මම කියලා දෙයක් ඒ තුල දකින්න නැහැ. ආපෝ ධාතුව තුල මම කියලා දෙයක් දකින්නේ. තේජෝ වායු ධාතුව තුල මම කියලා දෙයක් දකින්න නැහැ. එතකොට අපි හිතේ සකස් කරගත්ත දෙයක් තියෙනවා. කුමක්ද? සිතේ සකස් කරගත්ත දෙයක් තියෙනවා. දැන් එතකොට දැන් ඔබට මම මේ කියා දෙන්න යනදී බොහෝම ප්‍රවේශමෙන් මෙතනින් එහාට තීරුම් ගන්නට. බොහෝම ප්‍රවේශමෙන් තීරුම් ගන්නට. අපි මේ සිතේ හඳුනා ගන්න ලෝකයේ ගැන අපි ප්‍රවේශමට තීරුම් ගන්න ඕනේ. මොනවද තීරුම් ගන්න ඕනේ? අපි හිතින් හඳුනා ගන්න ලෝකයේ ගැන ප්‍රවේශමට තීරුම් ගන්න ඕනේ. දැන් තීරුම් ගන්න මෙහෙම එකක්. මේක ඇත්තද බොරුද බලන්න. මම මෙතෙන්ට ගේනවා මැටි ගුලියක්. මොකද්ද ගේන්නේ? ලොකු මැටි ගුලියක් ගේනවා. ඒ මැටි ගුලිය මම මේ මං ඉන්න මෙතන මේ ඉස්සරහා මේ තියෙන ආසනෙ උඩින් මෙහෙම තියෙනවා. ඔයාලට මේ මැටි ගුලිය පේනවද නැද්ද? පේනවා. මොකද්ද? මොකද්ද? කවුද කිව්වේ? ඈ? මොකද්ද? මැටි ගුලිය. හොඳට වතුරත් එක්ක අනපු මැටි ගුලිය. මැටි ගුලිය. මම ඕගොල්ලන්ට බණ කියන ගමන් මේ මැටි ගුලිය අරගෙන
මෙහෙම ඉන්න ගමන් පොඩි පොඩි ඒවා හදනවා. මම මේ මැටි ගුලියෙන් හදනවා ලස්සන බලු පැටියෙක්. හදලා ඉස්සරහින් තියෙනවා. දැන් ඔයාලට හිතෙන්නේ මොකක්ද? ඈ මැටි ගුලිය කියලාද හිතෙන්නේ බලු පැටියෙක් කියලාද? හාමුදුරු බටු පැටියෙක් හැදුවා කියලා. ඊට පස්සේ අහපව මම ඕක අනාන ඉඳලිවර වෙලා මම මොකද කරන්නේ මේ ඒකෙන් හදන වළඳක් මෙතන ඉඳන් මොහොම හොම කරලා හදන වළඳක් ඉස්සරහින් තියෙනවා. දැන් ඔයාලට මොකද්ද හිතෙන්නේ? වළඳක්. ඒතර ඔයාලා ඉස්සෙල්ලා ওই මැටි ගුලියම දැක්කේ කොහොමද? මැටි ගුලිය කිව්වා. ඊට පස්සේ බල්ලෙක් කිව්වා. දැන් කොහොමද දකින්නේ? වළඳක්. ඊට පස්සේ මම ඕක අරගෙන මොකද කරන්නේ? අහපව අනාන ඉන්නවා. අනාන ඉඳලා ඉවර වෙලා මං කරන වැඩේ මොකක්ද? හදනවා මේ ලස්සන කාන්තාවක් හදනවා. හදලා දැන් ඉස්සරහින් තියෙන. දැන් කවුද? ඈ? දැන් කියන කාන්තාවක් කියලා. මොකක් කියලාද කියන්නේ? කාන්තාව. මං අහපව මැටි ගුලිය අනානා ඉඳලිවලා ලස්සන පිරිමි කෙනෙක් හදලා ඉස්සරහින් තියෙන. දැන් කවුද? හරි වැඩි. නේ? ඊට පස්සේ මම මොකද කරන්නේ? දැන් අපි කියමුකෝ ඒ දැන් අපි එක එක විදිහට හැදුවා. සතෙක් හැදුවා. හරි හුරතල. උගලන්ට ආස හිතෙනවා බලු පැටිය හැදුවාම. වළඳක් හැදුනහම හොඳ වළඳක් අනේ පුච්චල ගන්න තිබුණා නම් කියලා ඔබට හිතෙන්න පුළුවන්. ලස්සන ස්ත්‍රී රූපයක් හැදුනහම කෙනෙකුට මොකද වෙන්නේ? ඒ ස්ත්‍රී රූපෙට බැඳීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට හිත කිලිටි වීමක් ඇති වෙන්නත් පුළුවන්. පිරිමි රූපයක් හැදුවාම ලස්සන. එතකොට මොකද වෙන්නේ? ඒත් බැඳිලා යනවා. ඒත් හිත කිලිටි වෙන්න පුළුවන් කෙනෙකුට. දැන් මොකද මම කරන්නේ? මේ මැටි ගුලිය අහපවණලා හදනවා බොහොම සාන්ත බුදු පිළිමයක්. ශ්‍රමණීක්. දැන් මොකද වෙන්නේ? ඈ? හිත සාන්ත උනාලු. දැන් හරි ප්‍රශ්නේ පින්නතුනි. එකම මැටි ගුලිය නෙමේද? එකම මැටි ගුලියද නැද්ද? එකම මැටි ගුලිය. මම වෙනස් කළේ මොකක්ද? හැඩේ වෙනස් කළේ. මොනවද වෙනස් කළේ? හැඩේ වෙනස් කළේ. එහෙනම් පාටකින් හැඩේකින් අපේ මනස වෙනස් කරන්න බැරිද? පුළුවන්. එතකොට අපේ හිතේ යම් සංඥාවක් තියෙනවාද? ඒ සංඥාව හටගන්න සිටියේ බාහිර රූපේ බලපාලද නැද්ද? බලපලර මැට්ටින් නේ මං වෙනස් කළේ. මැට්ට වෙනස් කළේ නේ. පින්වතුනි ඔබත් පාන් බනිස් කන්නේ, බත් මාළු පිණි ගත්තේ. ඔබටත් ඒකෙන් හැදුනේ මොකද? අර මැට්ටින් හදලා ගත්තා වගේ. ඔබත් මොකද උනේ? ගඩොල හදන්නේ අච්චුවේ දාලා වගේ. අම්මගේ බඩේ අච්චුවේ තමයි හැදුනේ. හැදිලා වුම් බත් මාළු පිණිවලින් මව් කිරින් හැදිලා ආවා නැද්ද? ස්ත්‍රී පුරුෂාකාරයට. දැන් බාණ්ඩර මව් කිර දිහා අපි බලන්නේ නැණි දරුවෙක් කියලා. නමුත් මව් කිරින් සකස් වෙච්ච දේ දිහා දරුවා කියලා බලන. මැටිගුලියේ තිබුණේ මැටිගුලියේ හැඩතල වෙනස් කරද්දී කිව්වා බල්ලෙක්, වළඳක්, ස්ත්‍රියක්, පුරුෂයෙක්, ශ්‍රමණීක්. ඇත්තද නැද්ද? හ්ම්? ඇත්ත. එහෙනම් මේ රූපයක් දිහා නේද අපි රාගෙන් බලන්නේ? ඔව්ද නැද්ද? අන්න. එහෙනම් රාගෙන් බැලුවේ කුමක් දිහාද? බත්මාළු පිණි දිහා. බඩවැලෙන් දැන් අපි හපල ගද්දි ඕජාව, ඒ ඕජාව නේද බඩවැල් වලට උරාගෙන ඊව සකස් වෙන කිස්ලොම් වැඩින්නේ පාට ශරීර වර්ණ ආදී දේ සකස් වෙන්න. ඔව්ද නැද්ද? ඔව්. එහෙනම් අපි රාගින් බැලුවේ මොනවද දිහාද? දරුවා කියලා ඉවල බැලුවේ කුමක් දිහාද? ස්වාමියා බිරිඳ කියලා බැලුවේ කුමක් දිහාද? ඔව්ද නැද්ද? අන්න විකෘතිය. මෙන්න මේ විකෘතිය තියෙන්නේ කොහෙද?
අර විඥාන ධාතුවේ හැදිලා තියෙන්නේ. ඒ විඥාන ධාතුවේ ඒ ස්වභාවයේ වේදනා සංඥාව ඉපදෙන්න හේතුව මොකක්ද? ඇහැට දීපු හැඩතලී. කනට එන ශබ්දි සතර මහා ධාතුන්ගෙන්. තව නාහයට දෙන සතර මහා ධාතුන් හටගත්ත ගන්ධය. සතර මහා ධාතුන්ගෙන් දිවට හටගත්ත රසය. සතර මහා ධාතුන්ගෙන් කයට හටගත්ත පහස. එහෙනම් පින්වත්නි මේ ලෝකේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන් වලට එක් අපේ ජීවිතේ ලොකු සම්බන්ධයක් තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට මේ සිතේ රාගය උපදවගෙන ඉන්නෙත් මොනව ගැනද? පඨවි ආපෝ තේජෝ වායෝ ඇසුරු කරගෙන. මේ ලෝකේ ස්ත්‍රීන් නැත්තම් උපන්නදා ඉඳන් පිරිමි විතරක්නේ මේ ලෝකේ පිරිමි නැත්තම්. උපන්නදා ඉඳන් ස්ත්‍රීන් නම් ඉන්නේ. උපන්නදා ඉඳන් දකින් ලැබෙන ස්ත්‍රීන් දැන් පුරුෂයෙක් ගැන රාගය ඇතිවීම කියන කාරණේ තියෙයිද? මේ ලෝකේ මොන විදියකටවත් ස්ත්‍රීන් නැත්තම් ස්ත්‍රියෙක් කෙරෙහි රාගයෙන් බැඳුණා කියන කාරණේ තියෙයිද? අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. උපතින් දන්නේ කිව මම ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා. තමන්ගේ හැඩරුව නිමිති අරගෙන තමයි මම ස්ත්‍රියක් මම කාන්තාවක් මම පුරුෂයෙක් කියන බෙදීම ඉන්නේ. අම්මන් දුවන ඇඳුම් පුතේ ඔයා දුව කියනවා. පිරිමි දරුවාට අඳින කලිසම් අරම මේ ඔයා පුතෙක් කියනවා. දුව කුස්සියට යනවා උයන්න පියන්න. පුතා මොකද කරන්නේ? බෝල ගහනවා සෙල්ලම් කරනවා ඉව්වා. දැන් දැක්කනේ ලෝකෙ බෙදිලා යන ලස්සන. එතකොට මේ සමාජෙ මේ විදිහට වෙනස් වෙනවා මොකෙන්ද? ඇහින් දකින රූප, කණෙන් ඇහෙන ශබ්ද, නාහින් දෙන ගඳ, දිවෙන් දෙන රස, කයට දෙන පහස. දේශපාලන විදිහට බෙදුනෙත් ඔහොම. කුල ජාති විදිහට බෙදුනෙත් ඔහොම. දැන් දැක්ක නේද? ධර්මයේ ප්‍රගුණ කරන කෙනාගේ මේවා ප්‍රහීන වෙනවා කිව්වේ ඒකයි. තේරුණාද කියලා දීපේක? දැන් ඔබට තේනවද අර ස්වාමින් වහන්සේ පිටිපස්සෙ ගිය බැල්ලි දැන් පස් වෙලා. දැන් මොනවද තියෙන්නේ? පටවි ධාතුව. පටවි ධාතුව දිහා තමයි බැල්ලියක් කියලා අපි බැලුවේ. බොරැල්ල කනත් කොච්චර දැන් පස් ගොඩක්ද? දැන් පුනුලන්ද මේ ලෝයර් මහත්තයා, මේ දොස්තර මහත්තයා, මේ ඉංජිනේරු මහත්තයා, මේ පොල් කඩපුන්ද කියලා දැන් වෙන් කරන්න පුළුවන්ද? ඔක්කොම එකට ඉන්නේ පස් වෙලා. ජීවත් වෙලා ඉද්දි තමයි වෙනස. දැන් ස්ත්‍රී පුරුෂ කියලා නේ ඔක්කොම මිනි ටික එකට දැම්මා. දැන් මොකද උනේ? අන්න පස් පඨවි ආපෝ තේජෝ වායු. දැන් තේරුණා නේද කියලා දෙන එක? එහෙමනම් මේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයට කියන මොකද්ද? රූපය. එහෙනම් මේ රූපය ගැන සිතේ තියෙනවා මානසික විකෘතියක්. ඒක තමයි සංඥා විපල්යාසය කියන්නේ බුදුරජාණන් වහන්සේ. මේ රූපෙ දිහා බලනවා රාගින්, මේ රූපෙ දිහා බලනවා ద్వේසින්, මේ රූපෙ දිහා බලනවා මෝහින්. එන රාගින්, ద్వේසින්, මෝහින් බලන්නේ කුමක් දිහාද? රූපෙ දිහා. රාග, ద్వේස, මෝහ කියන මේ විකෘතිය මනසේ හදාගන්නේ මොකක් දිහා බල බලාද? රූපෙ දිහා බල බල. එහෙනම් රාග, ద్వේස, මොහ කියන දේ හිතේ තියෙන කුමක යථාර්ථය දන්නේ නැති හින්දාද? රූපේ යථාර්ථය දන්නේ නැති හින්දා. රූපේ යථාර්ථය හරි විදියට දන්නවා, දකිනවා නම් රාග, ద్వේස, මොහ කියන සංඥාව මොකද වෙන්න ඕනි? එයාගේ මනසින් දුර වෙන්න ඕනි. ආන්නයකට ක්‍රමේ මොකක්ද? මාර්ගේ මොකක්ද? අන්නයකට ක්‍රමේ මාර්ගේ තමයි ධාතු මානසිකාරය. පිලිකුල් භාවනාව, කායානුපස්සනාව කිව්වේ ඒකට. දැන් තේරෙනවද කියලා දෙනක? දැන් ඔහු මොකද කරන්නේ? දැන් ඔහු කරන්නේ මොකක්ද? දැන් වෙන් කරලා බලන්න කියන බුදුරජාණන්සේ කෙස් එක ගොඩකට දාන්න. දැන් කෙස් ටික වෙන් කරාම සුමන දාස, නිමල්, සිරිසේන කියලා කියනවද? කෙස් කියලාද කියන්නේ?
කෙස් ටික විතරක් ගත්තොත් කෙස් කියනවා. නිමල් සිරිපාල කියලා කියන්නේ. ලොම් ටික තව තැනක, නියපොතු තව තැනක, දත් ටික තව තැනක, හම තව තැනක, මස් ටික තව තැනක, නහර වැල් ටික තව තැනක, ඇටකටු තැන් තැනක, වකුගඩු තව තැනක, හදවත තව තැනක, අක්මාව තව තැනක, කුඩා බඩවැල, මහ බඩවැල, අසෝචි හිස් මුල වෙන වෙනම දානවා. දැන් අපි දකින්නේ කෙස්, ආමි කෙස්, ආමි ලොම්, ආමි නියපොතු, මේ දත් කියලා. දැන් දකින්නවද අර නම්ගොත් වලින් අසවලා මම කියලා? නැහැ පින්වතුනි. කොස් ගහ තියෙද්දි කියන කොස් ගහ. ඒක ඉරල ගත්තාම ඒවට මොනවද කියන්නේ? ලෑලි කිව්වා, කොස්ලි කිව්වා. ලෑලි ටික අරගෙන ඉවර වෙලා රීප හැදුවොත් රීප කිව්වා. පරාල වගේ හැදුවොත් පරාල කිව්වා, බාල්ක කිව්වා. ඒකෙන් පුටුවක් හැදුවොත් ලී කෑලි ටික එකතු කරලා පුටුව කිව්වා. ඒක හදලා එහෙම කරලා හැදුවොත් මේසයක්, ඒකට කියනවා මේසි කියලා. කැටේමක් හැදුවොත් බුදු පිළිමයක්, බුදු පිළිමයක් කියනවා. හරි පුදුමයි. මොකද්ද? පටවි ධාතුව. මොකක්ද ඒ පටවි ධාතුව? පින්වතුනි, පටවි ධාතුව. අන්න සාස්තුන් වහන්සේ දේශනා කරනවා දියුණු කරපු නුවණින් දකින්න. කොහොමද දකින්න ඕනේ? දියුණු කරපු නුවණින්. ඒකනේ සමාහිත සිතකින් රූපේ යථාර්ථය දකින්න. රාගෙන්, ద్వේසෙන්, මෝහෙන් දැකපු රූපේ යථාර්ථය දකින්න කියනවා. අන්‍යා රූපේ වෙන් කරනවා මේ කෙස් පොළවට වැටිලා පස් වෙලා යනවා පටවි ධාතු. ස්ත්‍රී වෙන්න පුළුවන්, පුරුෂ වෙන්න පුළුවන්. බාබර් ශාපේ කොණ්ඩි කොච්චර කපල 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 එක බෑග් ගිහිකට අරගෙන ගිහිලා තැන් තැන් වල දානවා. දැන් මගේ අසවලයි කියලා පුළුවන්ද? නෑ. ඒ ඔක්කොම මේ තැන් වල පස් වුණා. පටවි ධාතු. දැන් තේරුණාද කියලා දෙනික? දැන් ස්ත්‍රී පුරුෂ ભેදයක් තියෙනවද? මම මගේ කියන එකක් තියෙනවද? පුද්ගල මේ පැනවීම තියෙනවද? මුකුත් නෑ. දැන් තේරුණා නේද කියලා දෙනික? අන්න අර විඥාණ ඉපදිච්ච විකෘතිය. ඒ සිතේ විඥානේ අර වේදනා සංඥා උපදව ගන්නට අර ඇහැට පේන රූපේ, කන්ට ඇහෙන ශබ්ද, ගන්ධ, රස, පහස සතර මහා ධාතු බලපෑවා. දැන් දැක්ක නේද කියලා දීපදී? ඒ රූපෙ දිහා බල බලා රාගය හදාගත්තා. එහෙනම් ඒ රූපෙ දිහාම නැවත නැවත බලන්න හරි විදියට රාග ద్వේෂ මොහ නැති වෙන්න. අන්න ක්‍රමී ධාතු මනසිකාරය. දැන් කෙස්ලොම් නියදස් සම් මොකද වෙන්නේ? පොළවට පස් වෙලා යන දෙයක් පටවි ධාතු කියලා බලන්න. දැන් කෝ එලාර, දැන් කෝ දුටු ගැමුණු, දැන් කෝ ගැමුණු කුමාරයා ගිහිටපු අන්තපුරේ, වේලු සුමනකෝ, ගෝටයිම්බරකෝ ඉන්නවද? මොකක් වෙලාද? පස් වෙලා නේද? එතකොට ඒ කාලේ හිටපු නාට්‍යංගනාවකෝ, දැන් හිට්ලර්ලකෝ, ඊට පස්සේ අවුරුදු 100කට කලින් හිටපු අයකෝ, දැන් දැන් මොකක් වෙලාද? ඒ ඔක්කොම පොළොවට පස් වෙලා. පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ පස් දිහා ඒ කාලේ ඒගොල්ලෝ කොහොමද බල බල හිටියේ? දරුවා, පුතා, බිරිඳ, ස්වාමියා නැද්ද? ඔන්න වැඩි. පුළුවන් නම් අපේ රූපේ අද කාලේ හැටියට කියනවනේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියලානේ හැමදේම. එහෙනම් අපේ රූපේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලට වෙන් කරන්න බලන්න. කුඩා අංශුවනේ නේද? එහෙනම් වෙන් කරන්න ඔක්කොම ටික අංශු කරනවා. දැන් රාගේ හදාගatti මොනව ගැනද? ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගැන තමයි. නියුට්‍රෝන ගැන තමයි. ඇත්තද නැද්ද? ඈ? ඔව්ද නැද්ද? මේ බලන්නේ ඇත්ත. එහෙනම් මානසික පිස්සුව විකෘතිය තියෙන අපිටද රහතන් වහන්සේලාටද? අපිට තියෙන්නේ. මහා දොස්තර මහත්තුරිගේ පිස්සු කියලා කිව්වේ කාටද? හාමුදුරුවන්ට. නමුත් රාගින් බලන මානසික විකෘතිය ද්වේෂින් මුහින් තියෙන්නේ බාහිර ලෝකෙට. දැන් තේරුණා නේද කියලා දෙන එක? අන්න කියනවා කොහොමද? දැන් ඔහු බලනවා මෙන්න පඨවි ධාතුව, මෙන්න ආපෝ ධාතුව, මෙන්න තේජෝ ධාතුව, මෙන්න වායු ධාතුව. අර ප්‍රථමයෙන් දුටු රූපය ඒ ඒ දේවල් වලට එකතු වෙලා නැති වෙලා ගිහිල්ලා. අර නම්ගොත් වශයෙන් පනෝපු ලෝකේ දැන් දකින්ට නැහැ. අන්න ඒකට කියනවා දියුණු කරපු ප්‍රඥාවෙන් පඨවි ධාතුව, ආපෝ තේජෝ වායු ධාතුව දකින්න. මෙන්න මේ මානසික ස්වභාවය වඩන්ට 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 හිතේ තියෙන රාගය මොකද වෙන්නේ? ප්‍රහීන වෙනවා.
ද්වේෂේ ප්‍රහීන වෙනවා. රූපේ ගැන දැන් මෝහේ නිමේද තියෙන්නේ. රූපේ තුල රාගය තියෙනවා කියලා දකින්නක මෝහයක්. ඒ මෝහේ මොකද වෙන්නේ? ප්‍රහීන වෙනවා. දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මය තුල මගක් නැද්ද රාග ද්වේෂ මොහ ප්‍රහාණය කරන්නට? කරුණු සහිතද නැද්ද? කරුණු සහිතයි. දැන් එහෙනම් දුක නැද්ද? පඨවි ආපෝ තේජෝ වායය තුල ආස්වාදිකුත් තියෙනවා. අල්ලදි කරදී ආස්වාදයක් නැද්ද? තියෙනවා. ආදීනමයක් නැද්ද? ඒ වගේම ආදීනමයකුත් තියෙනවා. ආස්වාදෙත් අඳුර ගන්න, ආදීනෙත් අඳුර ගන්න කිව්වා. නිස්සරණෙත් ගැලවෙන ක්‍රමෙත් අඳුර ගන්න. මේ පඨවි ආපෝ තේජෝ වායෝ අනිත්‍යයි කිව්වා. දැන් දැක්ක නේද අපේ ලෝකේ? එහෙනම් පින්වතුනි, ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට තියෙන කැමැත්ත දුරු වුණොත් එයා අනාගාමි වෙනවා. රාගි නෑ, ද්වේෂි නෑ, ප්‍රහීනයි කියනවා. මේ විදියට වඩන කෙනා තමයි සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් වෙන්නේ. දැන් ඔබට පේනවා ඇති අපගේ ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නැද්ද? ධර්මයේ ස්වාකාත නැද්ද? මනාකොට දේශනා කළාද නැද්ද? සන්දිටික නැද්ද? දැන් වැරදි කාම සේවනය කරනවා කියන්නේ මොකද්ද? මේ පඨවි ආපෝ තේජෝ වායෝ පස්සෙම තමයි දුවන්නේ. ඇයි හිත දමනය කරගන්න බැරි? රාගය කිනේ විකෘති විතරයි තියෙන්නේ. ඒක ප්‍රහීන කරගන්න මගක් ඔහුට නැහැ. ඒ මගක් ඔහුට නැහැ. දැන් ඔබට තේරුණා නේද මම මේ කියපු කාරණේ? තේරුණාද නැද්ද? හරි. දැන් එහෙමනම් අපි කතා කළා පඨවි ධාතුව ගැන කතා කළා, ආපෝ ධාතුව ගැන කතා කළා, තේජෝ ධාතුව ගැන කතා කළා, වායු ධාතුව. දැන් අපේ ශරීරයේ තියෙනවද නැද්ද පඨවි, ආපෝ, තේජෝ, වායු? බාහිරත් තියෙනවද නැද්ද පඨවි, ආපෝ, තේජෝ, වායු? තියෙනවා. ඒදී අපේ ජීවිතේට බලපෑමක්ද නැද්ද? බලපෑමක්. අර විඥාන ධාතුවේ අර වේදනා සංඥා උපදිද්දී අර බාහිරින් දකින රූපේ ශබ්ද, ගන්ධ, රස, පහස බලපාලා තියෙනවා. දැන් තේරුණා නේද කියා දීපික? හරි. දැන් එතකොට පින්නොතුනි, ඇයි බුදුරජාණන් වහන්සේ කියනවා කාම භවයක් පනවන? මොකද්ද පනවන්නේ? කාම භවය. තව රූප භවය, තව අරූප භවය. කොහොමද මේ කාම භවය, රූප භවය, අරූප භවය පැනවෙන්නේ? මේ පඨවි ආපෝ තේජෝ වායෝ විඥාන ධාතු ආකාශ ධාතු තුල මේක කොහොමද හැදින්නේ? ඔන්න තේරුම් ගන්න. දැන් බලන්න අර බැල්ලියක් ආවනේ මිත්ත කියන ස්වාමීන් වහන්සේ පිටිපස්සේ. දැන් මේ බැල්ලියක් කියලා කියන්නේ උත් රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට හසු වෙච්ච ලෝකයක්ද නැද්ද ඌට තියෙන්නේ? ඒවට කියන මොනවද? පංච කාමී. ගැරන්ඩියක් වෙන්න පුළුවන්. ගැරන්ඩි බැඳිනවා, බැඳින්නේ කාටද? ගැරන්ඩි යෑනු සතාට. නයික් නාග කන්‍යාවකට නේ. ඔව්ද නැද්ද? පොළොංගෙක්, පොළොංගෙක්. උන් ඒ ලෝකෙට බැඳිලා. මිනිස්සෙක් මිනිස්සෙකුට අපිට අරව ගැන කියද්දි අප්‍රසන්නයි. නේද? එහෙනම් ඒ ලෝක තියෙන මේ පංචකම් තිරිසන් ලෝකේ, මනුස්ස ලෝකේ, ප්‍රේත ලෝක, මේ හැම නිරේ ආදි මොනවද තියෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට හිත බැඳිච්ච ලෝකයක්. මේකට කියනවා පංච කාමේ. මොනවද කියන්නේ? පංච කාම. ඒතර කාම තණ්හාව කියලාත් කියන. මොකක්ද තියෙන්නේ මේ කාම තණ්හාව? කාමයේ කියන්නේ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. මේ පහ ඇදිලා තියෙන මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායු. දැන් මම මැට්ට අරගෙන වළඳ හදද්දි, බලු පැටියෙක් හදද්දි, කාන්තාවක් පිරිමියෙක් හදද්දි ඔයාලගේ ලෝකෙ මොකද උනේ? වෙනස් වුණා. එහෙනම් අපි බලන ලෝකෙ තාම හැදිලා නැහැ නේ ඇතුළේ. මේ මැට්ටක් නේ කියලා දැක්කේ නැහැ නේ. හැඩේ විතරනේ වෙනස් වුණේ. එකම මැටි ගුලිය. දැක්කද එහෙම? නැහැ. දැන් බාණ්ඩ රහතන් වහන්සේගේ මනස වැඩිච්ච විදිය. ඒකනි රාගේ වැඩින්නේ නැහැ කියන්නේ එතන. ද්වේෂ මොහ නැ ප්‍රහීනයි. දැන් එතකොට ඒ අර ඒ සතා පවා දැන් කාමයට බැඳිච්ච කෙනෙක් නේද? දැන් ඔබ වුණත් පින්නතුනි, තමන්ට වස්තු සම්පත් තියෙනවනේ, ඒවට ආසද නැද්ද? ලෝභද නැද්ද? පර්චස් 10, පර්චස් 20,
ගේ අක්කර කාල ඊට පස්සේ වාහනේ මේවට ආසද නැද්ද? මේ මොනවද? පංචකාමී. ඒතර මේවට අපි හිතින් තදින් බැඳිලා ඉන්නවා. මේකට කියනවා මොකද්ද? හිතේ මේ තදින් බැඳීම මේවට මොනවද කියන්නේ? ලෝභය. මොනවද කියන්නේ? පංචකාමයට තෘෂ්ණාව ඇති වෙලා තියෙනවා. තණ්හාව තියෙනවා. දැන් එතකොට මොකද කරන්නේ? මේවට ලෝභකමේ ඉන්නවා කෙනෙක් කිසි දෙයක් කිසි කෙනෙකුට දෙන්නේත් නැහැ. මේ දෙයක් කවුරු හරි ගන්නවා දැන් මොකද වෙන්නේ? ද්වේෂ උපදිනවද නැද්ද? මිලිස් අඹරනවා. ඔව්ද නැද්ද? ඔව්. නිකමට හරි අහන්ට ලැබෙනවා ස්වාමියා හෝ බිරිඳ වෙන ඇසුරක් තියෙන. දැන් මොකද වෙන්නේ? ද්වේෂය ඇති වෙනවා. නේද? ඒතර බාන්න මේ දේවල් මුල් කරගෙන ද්වේෂ උපදිනවා කියලා කියන්නේත් ඒතර විඥාණී උපදින මේ දේවල් ඇසුර කරගෙන මොකද්ද? වේදනාවක් සංඥාවක් නෙමෙයිද? එක්ක දුක් වේදනාවක් ඊට අදාළ සංඥාවක්. දැන් තේරුණ නේද කියා දෙන එක? එතකොට සමහර අය කියනවා මෙහෙම කෙනෙක් එක තරහ අරගෙන කියනවා මම පොළඟ වෙලා ඇවිල්ලා උඹට ගහනවා. කියන්නේ නැද්ද? මන් නයා වෙලා එනවාමයි. අම්මල දුවලට කියනවා. කියන්නේ නැද්ද? කියනවා. ඒතර දුව කියනවා මම මුගටිය වෙනවා කියලා. උඹ අම්මේ නයා වෙයන් මම මුගටිය වෙනවා කියලා. කියන්නේ නැද්ද? කියනවා. දැන් මොකක්ද මේ වෙන්නේ? දැන් වෙන්නේ පින්නතුණි අර වේදනා සංඥා අර විඥාන ධාතු හැදින ලස්සන මොනව මුල් කරගෙනද? පඨවි ආපෝ තේජෝ වායු. ඇහැට පේන රූපේ අම්මා, අම්මා බයින කන්ට එන ශබ්දි, මේවත් එක්ක මනසේ හදාගන්නේ. දැන් මොකද වෙන්නේ පින්නතුණි? සමහර අය කියනවා මේ වස්තු දීපල ගැන ආසාව ඉඳලා මැරිලා පෙරේතෙක් වෙලා ඉන්නවා කියනවා. අපිත් කියේ ඉන්නවා පෙරේතෙක් වෙයි මෙයා මෙහෙම ගියොත්. ඇයි ඒ කිසි දෙයක් දෙන්නේ නැහැ. මැරිලත් එනවා ඊට අනුදුන රූපව සකස් වෙලා මෙතන රැකගෙන ඉන්නවා. නැත්තම් කියනවා බහිරවයා කියලා කියනවා. දැන් දැක්ක නේද රූපේ හැදිච්ච ලස්සන? දැන් දැක්ක නේද ප්‍රේතෙක් විදිහට වේදනා සංඥා චේතනාර සිතේ හැදිච්ච ලස්සන? ඔව්ද නැද්ද? ආන්න ජීවිතේ හැදින ලස්සන පින්වතුනි. රූපේ වෙනස් වෙනවා පින්වතුනි හට ගන්න දීත් එක්ක. තරහ ගන්න මූණවල් කටවල් මොකද වෙන්නේ? මේ රූප ස්වභාවයද වෙනස් වෙනවද නැද්ද? නල්ල රැලි ගහනවා, ඇස් පොඩි වෙනවා, දත් මිටි කනවා, නිකන් යකා වගේ. බැලුවාම මල යක්ෂණියක් වෙලා ඔන්න එනවා කියනවා. බය කරනවා කියන කියන්නේ නැද්ද? දැන් කල්පනා කළ බාණ්ඩ බාහිර පටවියාපෝ තේජෝ වායු කියන මේ සතර මහා ධාතුත් එක්ක දැක්ක නේද විඥානි සකස් වෙච්ච ලස්සන? තේරුණ නේද කියා දෙන එක? මේක පුදුමයක්ද? හොඳට සිහිනුවන පිටවගෙන බලන් ඉහිම වෙන්නේ නැද්ද අපිට කියලා? වෙනවද නැද්ද? වෙනවා. දැන් මේ වස්තු සම්පත් ගැන ලෝභකමත් එක්ක එහෙම කිලිටි වෙද්දී තව කෙනෙක් ඉන්නව මොකක්ද? එයා මේ වස්තු සම්පත් කෙරෙහි තියෙන ලෝභය අත්හරිනවා. එයා මොකද කරන්නේ? ඔන්න ඇඳ පුටු දන් දෙනවා, දානි හදලා දන් දෙනවා, ඇඳුම් දෙනවා, මල් පහන් බුදුවරයෙකුට පූජා කරනවා. මේ පිරිසිදු රාග ද්වේෂ මොහ දුරු කරපු උත්තමයේ කියලා හිත බැඳිනවා. ඒතර රාග ද්වේෂ මොහ දුරු කළා කියද්දි මොකද වෙන්නේ? හිත කිලිටි වෙනවද පිරිසිදු වෙනවද? පිරිසිදු දෙයක් ඇසුරු කරන්නේ. දැන් ඒ දෙයත් එක්ක අර සිතක හට ගන්න වේදනා සංඥා කොහොමද වෙනස්? ඒ හටගෙන දන් දින්නට පස්සේ සතුටක් ආදී ධර්මතා අපිට උපදින්නේ නැද්ද? උපදිනවා. අපි තනි අපිට දානයක් දෙන්න ලැබුණා. අපි හිම හිතන්නේ නැද්ද? වන්දනා කරගන්න හම්බුන බුදුරයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා, ඒ බුදුරයන් වහන්සේ රාග ද්වේෂ මොහ නැණි. එහෙම නේද බුදුගුණ වඩද්දි පව අපි හිතන්නේ. දැන් බලන්න පින්නතුනි ඒ දේ හිතට බලපාපු විදිය. බාහිරයේ සතර මහා ධාතු මිලි සකස් වෙච්චදී මනසට එක එක චිත්‍රමවන්න හේතුවක් වුණා. දැන් එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ පනවන ඔන්න ලෝභකමින් පව් කිරීමකුත් තියෙනවා, පින් කිරීමකුත් තියෙනවා. පින් කරන කෙනා කොහෙද උපදින්නේ? එක්ක මිනිසෙක්, එක්ක කාම ලෝකේ දෙවියෙක්, චාතුම් මහරජික වෙන්න පුළුවන්, යාමතාවතින් ස්තුන්සිත නිම්මා රති වෙන්න පුළුවන් කිව්වා. දැක්ක නේද අපේ ලෝකේ? බාහිර තියෙන දේ පින්නතු නිශ්චල, ඒක හැමම තියෙනවා.
වලල්ල තිබ්බොත් ඔතනම තියෙයි අවුරුදු 100ක් හරි. නමුත් වලල්ලත් එක චංචල වෙන්නේ මොකද්ද? සිතයි. දැක්කනේ පඨවි ආපෝ තේජෝ වායු ධාතු විඥාන ධාතු ආකාශ ධාතු කියලා මේ පෙන්නපු දෙයි. දැක්කනේ මේ ක්‍රියාවලිය. ඔන්න ඊට පස්සේ යම් කෙනෙක් තිරිසන් ලෝක, මනුස්ස ලෝක, දිවි ලෝක වලට බෙදෙන්නේ ওই පින පවණුව කිවි ඕකයි. තේරුණනේ කියා දෙන එක? දැන් යම් කෙනෙක් ඉන්නවා මෙන්න මෙහෙම. එයා දකින්න පින්නතුනි මේ කාමී ආදීනව ගිනි අඟුරු වලක් වගේ. ඔබට උනත් ගිහි ගෙදර ගත කරද්දී සමහර ආරවුල් සමහර ගෙවල් වල තියෙනවා. ඒවත් එක පින්නතුනි තිත්ත වෙන්නේ නැද්ද? වෙන ඒවා නැද්ද එහෙම? වෙනවා. ගිනි අඟුරු වලක් වගේ. එයා කාමයේ දකින්න ගන්න මට මේ ප්‍රඥාව මේ රූපත් එක්ක එකතු වෙන්න ගිහිල්ලා. ශබ්ද ගන්ධ රස පහසත් එක්ක නේද මේ ප්‍රශ්නය ඇති වුණේ කියලා. එයාට තිත්තම තිත්ත වෙනවා. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. දැන් මෙයා මේ ඔස්සේ මොකද කරන්නේ? අර රූප ශබ්ද ගන්ධ රස පහස අනිත්‍යයි කියලා බලනවා. එයා බලනවා මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා නුවණින් බලන්න ගන්නවා. දැන් යාට අර රූප ශබ්ද ගන්ධ රස පහස මුල් කරගෙන රාගය උපදිනවද? ද්වේෂය උපදිනවද? මෝහය උපදිනවද? නෑ. දැන් යාට කියනවා එයා භාවනා කරන කෙනෙක්, යෝගාවචරයෙක් කියනවා. කවුද කියන්නේ? භාවනා කරන කෙනෙක් යෝගාවචරයෙක් කියනවා. එහෙම නැත්නම් එයා මෛත්‍රීසිත වඩනවා. එහෙම නැත්නම් ආනාපාන සතිය වඩනවා. මොකද වෙන්නේ? මෙයාගේ හිත එකඟ වෙනවා. හැබැයි එයා කළ විශේෂ දෙයක් තියෙනවා. මොකක්ද ඒ කරපු විශේෂ දේ? රූපය අත්හැරලා යාගේ රූපයත් එක්ක හිත විසිරෙන්නේ නැහැ. අසවල අසවල මට මේකද කිව්වා කියලා අපේ හිත විසිරෙනවා. එයා ශබ්දයත් හරිනවා, ශබ්දයත් එක්ක හිත විසිරෙන්නේ නැහැ. නාහිර දෙන ගඳ සුවඳත් එක්ක යාගේ හිත විසිරෙන්නේ නැහැ. දිවට දෙන රසත් එක්ක හිත විසිරෙන්නේ නැහැ. කයට දෙන පහසක් එක්ක හිත විසිරෙන්නේ නැහැ. යාගේ හිත ධාතු මනසිකාරී තැන්පත් වෙලා. එහෙම නැත්නම් ආනාපාන සතිය මෛත්‍රී සිත තුල තැම්පත් වෙලා. දැන් එයාට අර පඨවි ආපෝ තේජෝ වායෝ ගැන අපි රාගෙද විසින් මොහොමින් බලද්දී භවනා කරන කෙනා පඨවි ආපෝ තේජෝ වායෝ දෙසේ එහෙම බැලිල්ලක් නැහැ. එහෙනම් එයාට හට ගන්නවා යම් වේදනාවක් සංඥාවක්. ඒකට කියනවා මොකද්ද? සමාධිය කියනවා. ඒ කියන්නේ කායික සැප, මානසික ප්‍රීතිය, චිත්ත ඒකාග්‍රතාව, විතක් විචාර සහිත පළවෙනි ධ්‍යානය කියනවා. කියන්නේ නැද්ද අපි? දැන් මෙයාට මොකද වෙන්නේ? කය සැහැල්ලු කියන ඉතාලම සැහැල්ලුයි බරක් දැනින්නේ. කය දැනින්නේ කියනවා. එයාට පඨවි ආපෝ තේජ වායෝ දැනෙන විදිහේ රූප ධාතුව. ඒ වගේම තමයි මොකද වෙන්නේ? එතන හට ගන්න වේදනාව කොයි වගේ එකක්ද? සැප සහගතයි. හඳුනා ගැනීමත් වෙනස්. අපි රාග ද්වේෂ මොහලින් හඳුනාගත්ත ලෝකෙ මොකක්ද වෙලා තියෙන්නේ? දැන් එහෙම දෙයක් දකින්ට නැහැ. දැන් මෙවන් වූ කෙනෙක් මිය යනවා. මනුස්ස ලෝකේ යනවද? දිවි ලෝකේ යනවද? සතර පාය යනවද? නැහැ. එයාට කියනවා බ්‍රහ්මීක් වෙලා ඉන්නවා. කවුරු කියලාද කියන්නේ? බ්‍රහ්මීක්. ඒ බ්‍රහ්ම ලෝකේ ස්ත්‍රීන් නැහැ කියනවා. ස්ත්‍රියක් වේවා එයා මොකද වෙන්නේ? සමාධිය වඩලා ගියොත් ඒ ලෝකෙදි මොකද වෙන්නේ? බ්‍රහ්මීක්මයි වෙන්නේ. හැබැයි ඒ ලෝකේ මේ රාග ద్వේස මොහ කියන මේ ධර්ම රාගයේ ద్వේසී කියන ධර්ම තව දකින්න නැහැ. ඇයි ඒ වැඩිවි හිම දෙයක්? වැඩිවි හිම දෙයක්. දැන් එයා මොකද වෙන්නේ? ඔන්න පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වලට අලුත් ලෝක කියන රූප බ්‍රහ්ම ලෝක වල ඉපදුණා. රූප භවයේ තවත් අය ඉන්නවා. ඒ කොහොමද? දැන් ඔයාලා අහලා ඇති ආලාර කාලා මුද්දකරාම් පුත්‍ර. එයාලා වැඩවලු ආකාසානාච්චනේ, ඊට පස්සේ මොකද්ද ආකී චඤ්ඤායතන ආදී සමාධිනි වඩලා තියෙන්නේ. ඒ කියන්නේ ඒවට කියන අරූප ධ්‍යාන. මොනවද කියන්නේ? ඒ කියන්නේ මේ සමාධිය පින්වතුනි ඉතා බලවත් එකක්. පඨවි ආපෝ තේජෝ වායු වලින් හටගත් කිසිදු සංඥාවක් එයාගේ හිතේ තියෙනවද? නැහැ. එයා වඩන්නේ දැන් හතරවෙනි ධ්‍යානෙන් පස්සේ. දැන් අපි හිතමුකෝ මෙහෙම පින්නතුනි. දැන් මම මෙතන රූප ටිකක් හැදුවානේ. ස්ත්‍රී පුරුෂ හිම මැටි වලින් හැදේ. ඒකට ඔයාලා කිව්වා ස්ත්‍රී පුරුෂ හිම කිව්වා. අපිත් මේ ලෝකේ රූපයකට රාගින් ද්වේෂින් බැඳිලා ඉන්නේ. සමාධිය වඩනවා. දැන් ස්ත්‍රී පුරුෂ කියලා හිම බැලීම සමාධිය තුල නැහැ.
සමාධිය තුල රූපෙට රාගින් ද්වේෂින් එහෙම නෙමෙයි බැඳිල්ලක් තියෙන්නේ. බාණ්ඩේ මේ විදිහටත් හිත සකස් වෙලා තමයි මේ රූප භවයට අදාළ ලෝකයකට ගියේ. දැන් මොකද වෙන්නේ? මෙයා චිත්ත සමාධිය වඩනවා කොහොමද? හතරවෙනි ධ්‍යානෙන් පස්සේ ආකාශය අනන්තයි. ආකාශය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වාය වලින් තොර හිස්සු අවකාශය අනන්තයි කියලා වඩන්නේ. එතකොට යා ඒක මානසිකාර්ය කරද්දී පඨවි ආපෝ තේජෝ වාය කිසි දෙයක් ප්‍රකට නැහැ. මානසිකාර්යයක් තියෙනවා ආකාශය අනන්තයි, ආකාශය අනන්තයි කියලා. එතකොට ආකාශය අනන්තයි කියලා බලද්දී මොකද වෙන්නේ? එතන හට ගන්න වේදනා සංඥා වෙනස්. සිතේ ස්වභාවය වෙනස්. දැන් මොකද වෙන්නේ? මේ කෙනා මැරෙනවා. මෙයා කොහෙද උපදින්නේ? අරූප බ්‍රහ්ම ලෝකෙ උපදිනවා කියනවා. හරි පුදුමයි නේ මේ ගමන. දැන් බාන්න මොකක්ද පෙරළුනේ? සිත. හැම දෙයකටම මුල් වෙන්නේ මොකක්ද? සිත පින්නතුනි. දැන් බාන්න මේ සිතේ උපදින වේදනා සංඥාවට අනුරූපව, චේතනාවට අනුරූපව ඒ ජීවිතේ ඒ ලෝකෙට ගිය ලස්සන. දැන් තේරෙනව නේද කියා දෙන එක? අන්නේ නිසයි සාස්තුන් වහන්සේ මෙහිම කියන්නේ. සමහර පුද්ගලයෝ ඉන්නවා අම්මට, තාත්තට, ආච්චිට, සීයට බැඳිලා. මේගොල්ලෝ සිල් රකින්න නැති වෙන්න පුළුවන්, කිලිටි ස්වභාවයෙන් යුක්තයි, බැඳිලා ඉන්නවා. බැඳිලි වෙලා මැරුණට පස්සේ මොකද වෙන්නේ? මැරිච්ච අයත් අර භූතේ අමනුෂ්‍ය වෙනවා, ඇඟවල් වලට එනවා. තේරෙන නේද කියා දෙන එක? එතකොට බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලාටත් තියෙන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායුමයි. හැබැයි පින්නතුනි, ඒ ධාතු ස්වභාවය කොහොම එකක්ද? ලෝකෙට නොබෙදිච්ච ස්වභාවයක්, එක ගුණ නැගිච්ච එකක්. ඒකයි හතර මං සන්ධිවල ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍ය හදන්න කිව්ව එකට. යම් කෙනෙක් සිත පහදව ගත්තේ ඒ බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මොහ නෑ නේද අරහං වන සීක කියලා. දැන් මොකද වෙන්නේ? එයාට ඒක බලපානවා. එයාට ඒක බලපානවා. තිරිවාණ ගලක් කියන්නේ වටිනවද? ඒකෙන් ඔබගේ ජීවිත ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවද? නෑ. මණික් ගලක් හම්බුනොත් එතකොට මොකද වෙන්නේ? ජීවිතේ වෙනස් වෙනවා. බාහිර දෙයක් නෙමෙයිද තිරිවාණ ගලයි මණික් ගලයි? බාහිර දෙයක්. නමුත් පින්නතුනි, ඒත් ගල් දෙකක් නෙමෙයිද? නමුත් එකක් මොකද වුනේ? බලපෑවද නැද්ද ජීවිතේ ශ්‍රේෂ්ඨ කරන්න? බලපෑවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි, සිල්වන්ත ගුණවන්ත කෙනෙකුට පැහැදීම. එක මට මතක, එක දොස්තර නෝන කෙනෙක් මට මතක විදිහට, අපේ ලොකු සානස්ලි සිද්ධිය කියලා තිබුණා, බඩට මේ බඩේ පුරෝදාලා වගේ හරි ප්‍රශ්න ගොඩක් තිබිලා තියෙනවා. පස්සේ ස්කෑන් කළා, විවිධ දේවල් කළා, හොයාගන්න බෑ, හවු වෙන්නේ නැහැ කිව්වා. පස්සේ සිද්ධිය හොයද්දී පෙර ජීවිතේ ස්වාමි අමනුස්සෙක් වෙලා ශරීරයට ඇතුළේ ගර්භාෂයට එනවා. කවුද? පෙර ජීවිතේ ස්වාමියා. බැඳුනේ කාටද? රාග සහිත කෙනෙකුට. ඉපදුනේ කොහොමද? අන්නේ. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රාණඝාතින් වෙන් වෙන්න, සොරකමින් වෙන් වෙන්න, වැරදි කාමසින් වෙන්න, බොරුවෙන් වෙන් වෙන්න. ප්‍රාණඝාතින් වෙන් වෙනවා කිව්වහම එයාට ද්වේෂින්නේ අහකට යන්නේ යගේ හිත. සතෙක් මරන්නේ කියලා කියන අබේ දානයක් දෙන්නේ. තමාටත් අන් අයටත් බයක් දෙන්නේ නෑනේ. අවෛරී බව දෙන්නේ. සොරකමින් වෙන් වෙද්දි මොකද වෙන්නේ? රාග ද්වේෂ මොහ නිසා සොරකම කරන්නේ. සොරකමින් වෙන් වෙද්දි පිරිසිදුකමක් ඒක. වැරදි කාමසෙවණි කරන්නේ රාග ද්වේෂ මොහින්ද? අන්න වැරදි කාමසෙවණි යාව වෙන් වෙනවා. බොරු කියන්නේ රාග ද්වේෂ මොහින්ද? අන්න එකෙන් වෙන් වෙනවා. බොරු කීමෙන් වෙන් වීම. මත්පැන් මත්ද්‍රව භාවිතය කරන්නේ ආසාව නිසා මේ රාග ද්වේෂ මොහ කිලිටත් එක්ක. එයා ඒකෙන් වෙන් වෙනවා. සිල්වන්තයි. ඒ සීලය කියන දේ බලපාන්නේ නැද්ද? ඒක පිළිහිටන්න මනසගේ මූලිකත්වය ඕනේද නැද්ද? ඕනේ. අන්න සීලය පිළිහිටියා හිත පිරිසිදු වෙන්නේ නැද්ද? සීල නිසා හු සුගතියට ගියා කිව්වේ ඒකයි. සීලෙන් සුගතියට උසවනවා කිව්වේ ඒකයි. දුස්සීල වෙච්ච කෙනා රාග ද්වේෂ මොහෙන් කිලිටයි. එයා මොකද වෙන්නේ? දුගතියට යනවා කිව්වා. දැන් පින්වතුනි ඔබ කල්පනා කළ බාන්ට ඇහැට පේන රූප, කන්ට ඇහෙන ශබ්ද, නාහිට දෙන ගඳ සුවඳ, දිවට දෙන
රස කයට දැනෙන පහස. ඔස්සේ අපේ ජීවිතේ යම් වෙනසක් වෙන්නේ නැද්ද දෙපැත්තකට? ඇත්තද බොරුද? ඇත්ත. මේක වෙවි තිබුණ නැද්ද අපි? අපි එහෙම වෙවි තිබුණාට අපි කවුරුත් දැනගත්තද එහෙම වෙනවා කියලා? නෑ. කවුරුත් දැනගෙන හිටියේ නෑ. පින්නතුනි මේක තාරාතිරම අදාළ නැත. දෙවියන්ටත් එකයි අපිටත් එකයි කාටත් එකයි පොදුවේ කාටත් එකම ධර්මතාවය. කාටත් පොදුවේ එකම ධර්මතාවය. අන්නේ නිසයි පින්නතුනි මේ සාස්තුන් වහන්සේගේ ධර්මය අපිට මොකක්ද? හරි ප්‍රයෝජන. දැන් මේ කියා දීප එක තේරුණාද? තේරුණා නේද? දැන් තේරුණා නේද? ධාතු මනසිකාර්ය තුල ඉඳලා පඨවි ධාතු, ඊට පස්සේ ආපෝ ධාතු, ඊට පස්සේ තේජෝ ධාතු, ඊට පස්සේ වායෝ ධාතු, ඊට පස්සේ විඥාන ධාතු. ආකාශ ධාතුව කියලා කියන්නේ මොකක්ද? අපි පස් වුණාම මොකද වෙන්නේ? හිස් අවකාශය මත වෙනවා. හිස් අවකාශය තමයි අර කණු හිටෝලා මේ ඊට පස්සේ හරස් දී බැඳලා වහලට අර රීපාදි දී ගැට මේ කරලා පොල් අතු බැඳලා මැටි ගහලා ගේ හදන්නේ. ඒ වගේ තමයි හිස් අවකාශය තමයි පුරෝගෙන ඉන්නේ මොනවා يعني කේස් ලොම් නියපොතු දත් වලින් අර වගේ. එන්නේ ලෝකෙ ගැන තමයි අපි මේ විදිහට රැවටිලා මොකද්ද මේ ගත කරන්නේ. මේ ටික දැනගත්තේ නැත්නම් අපි ලොකු අමාරුවක වැටෙනවද නැද්ද? වැටෙනවද නැද්ද? ලොකු අමාරුවක වැටෙනවා. දැන් එහෙමනම් ඔබ තීරුම් ගන්නට ඒ මොකක්ද? මෙන්න මේ පඨවි ධාතුව ගැන කියනවා මෙහිම. ඒවම් පස්සං රාහුල සුතවා ආර්ය ශාවකෝ කියන මේ ශ්‍රතවත් කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාකොට අහපු කෙනෙක්. ඒ ආර්ය ශ්‍රාවකයා මේ විදිහට දකිනවා නම් රාහුලේනි මේ පඨවි ධාතුව. ඒ කොහොමද මේ පඨවි ධාතුව හිස් එකක්? අර්ථයක් නෑ. වැසි කිලිවලක ගන්න දෙයක් නෑනේ. හිස් අවකාශي ගන්න දෙයක් නෑ වගේ පඨවි ධාතුවේ මොනවද ගන්න තියෙන්නේ? කෙස්වල, නියපොතු වල, දත් කුට්ටමේ, හමේ, රාගින්, ද්වේෂින්, මෝහින් දැන් වෙන් කරලා බලන්න ගන්න දෙයක් තියෙනවද? හිස්. රාගින්, ද්වේෂින්, මෝහින් හිස්. මෙන්න මේ විදිහට දියුණු කරපු නුවණින් අයම්මාර ශ්‍රාවකෙක රාහුලේනී දකිනවා නම් මොකද වෙන්නේ? පඨවි ධාතුව යාපි නිබ්බින්දති. පඨවි ධාතුව ගැන කලකිරෙනවලු. මොකද වෙන්නේ? කලකිරිනු. ආපෝ ධාතු යාපි නිම්බින්දති. ආපෝ ධාතුව ගැනත් කලකින. මේ ලේපිත සෙමසැරවි රාගින් දැකිය යුතු දෙයක් නෑනි. ද්වේෂයෙන් මොහින් ගත දෙයක් නෑනි කියලා කලකිරිනු. තේජෝ ධාතු යාපි නිබ්බින්දති. තේජෝ ධාතුව ගැනත් කලකිනු. වායෝ ධාතුව ගැනත් කලකිනු. හිස් අවකාශ ආකාශ ධාතුවත් ගැනත් කලකිරිනු. නිබ්බි ආකාශ ධාතුවේ අපි නිම්බින්දති. ආකාශ ධාතුව ගැනත් කලකිරිනු. විඥාන ධාතුවේ අපි නිම්බින්දති. විඥානය ගැනත් කලකිරිනු. නිබ්බින්දං විරජ්‍යති. කලකිරෙද්දි එතකොට මොකද වෙන්නේ? විරාගය උපදිනවා. ඇල්ම නෙමේ. මොකද දෙය හිත යන්න පටන් ගන්නෙ විරාගය පැත්තට. විරාගා විමුච්ඡති. එහෙම ඒ විදිහට යා ඒ රූප පඨවි ආපෝ තේජෝ වායු ධාතු විඥාන ආකාශ ධාතු ගැන එහෙම කලකිරෙද්දි ඒකෙන් හිත මොකද වෙන්නේ? ඉවතට යන්න ගන්නවා. විරාගා විමුච්ඡති. ඒ විදිහට ඒකේ නොයල්ම ඇති වෙද්දි මොකද විමුච්ඡති කියන්නේ? නිදහස් වෙනවා සිත. මොකද වෙන්නේ? නිදහස් වෙනවා කියන්නේ. විමුත්තස්මින් විමුත්තිමිති ඥානං හෝති. එතකොට යා ඒකේ නිදහස් වුණාම යා නිදහස් වුණා කියලත් දන්නවා කියන්නේ. අන්න එතකොට තමයි කියන්නේ කීනා ජාති උසිතම් භ්‍රමචරියං කතං කර්ණියං නාපරං ඉත්තත්ථායාති පජානාති. එතකොට යා දැනගන්නවා පැවිද්දෙන් සීල සමාධි ප්‍රඥාවෙන් කළ යුතු දේ කරලා ඉවරයි. කෙලෙස් ෂේ වෙලා ගියා. නැවත උපතක් නෑ. දැන් රාග ද්වේෂ මොහ ආදී කිසි ධර්මතාවයක් එයාට උගිහිත තුල උපදින්නේ නෑ කියනවා. දැන් බලන්න පින්වතුනි මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ධාතු ඔස්සේ මේ ජීවිතේ ගෙනියන්න පුළුවන් දුරක්. මේ පඨවි ආපෝ තේජෝ ආයෝ ධාතු වලටම බැඳිලා සංසාරේ යන්න පුළුවන් දුරක් තීරුම් ගන්නට ඕනි. ඉතින් ඔබ හැම දිනාට මේ උතුම් දහම් කරුණු උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසම හේතු ආසනා වේවා කියලා සාදු කියනවා.